Hi, hi everyone. Speed test class එකේ 20 වෙනි speed test එක අද යන්නේ. හරි. ලෑස්තිලා ඉන්න. අපි අද ගණන් මම කලින් ඔයාලට කිව්වා. අපි සාමාන්‍ය පෙළ paper එකට ආපෝ නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න වලට ආපෝ කෙටි ප්‍රශ්න 20ක් අද හදනවා. Speed එකේ හදනවා විනාඩි 20යි ඔයාලට හම්බෙන්නේ ඔයාලා දන්නවා කෙටි ප්‍රශ්න 20 විනාඩි 20ට අපි හදනවා වෙනද අපි speed test එකේ ගණන් 10ක් හදුවා හරි right අද අපි ගණන් 20ක් යනවා මේක 20 වෙනි එක ඊට පස්සේ 25 වෙනි speed test එක යනවානේ 25 වෙනි එකේ අපි කෙටි ප්‍රශ්න 25ක් හදනවා හරි right අපි වැඩේ ඉක්මනට පටන් ගමු අද කරන්ට් එක ප්‍රශ්නේ එහෙම වුණා අද මට අපිට කරන්ට් එක ගියේ අපි ඉක්මනට මේ ගණන් 20 හදනවා. හදලා මේක අපි වැඩේ ඉක්මනට ඉවර කරමු. නිදිමතයි ගොඩක් අට 9 හැමාරට කියලා 10ට කියපු ගමන් සමහර අය නිදා ගන්න. හරි. කොහොමත් ඉතින් ඒ අය අදාළ නැහැ අපිට. අපි වැඩ කරනවා ඉන්න කීප දෙනාගෙන් අන්තිම තනි ළමයා දක්වා අපි අවසානයේ ගණන් හදනවා. හරි. රයිට්. හෙටත් අපි ක්ලාස් එක තියෙනවා. හෙට අපි පේපර් ක්ලාස් එකනේ. හෙට අපි ක්ලාස් එකේදී අපි රචනා ප්‍රශ්න ගණන් ටික හදන්නේ. හෙට මම හෙට පේපර් එක අද රෑ හෝ හෙට උදේ දානවා. ඒ මම දාන ගණන් ටික හදලා හෙට රෑත් එන්න හෙට රෑත් සමහර විට 10 විතර වෙයි ඉතින් කරන්න දෙයක් නැහැ අපි ඕ ලෙවල් තියෙනකන් ඉතින් මෙහෙම මෙහෙම කොහමරි කරයි යමු මොකද කරන්න ඉතින් හරි කරන්ට් එක කපනවා රයිට් අපි ඉක්මනට හදමු ද කතා කරන්න ගොඩක් වෙලා නැහැ වෙලා පොඩ්ඩයි තියෙන්නේ පරක් වෙලා තියෙන්නේ අපි ඉක්මනට හදමු ගණන් පහ පහ හතර පහට හදන්න හරි මම තෝරගත්තේ පසුගිය විභාග ප්‍රශ්න 2020 නෙමෙයි ඕ 2021 2019 2018 මේ අපිට පහුගිය ළඟම අවුරුදු 4ක කෙටි ප්‍රශ්න 20ක් ගත්තේ බලමු දැන් අපි අර කලින් ස්පීඩ් ටෙස්ට් කීපයක් කරා ඒත් එක මේව හදා ගන්න පුළුවන්ද කියලා හැබැයි ළමයි එක දෙයක් මතක තියා ගන්න හරිද ඔයාලට මේ මම අද හදන ගණන් වලින් එකක්වත් හදන්න බැරි වුණත් කමක් නැහැ ඒත් ක්ලාස් එකේ ඉන්න දිගටම හදන ක්‍රමේ මාත් එක්ක බලා ගන්න ඒ වගේ ගාණක් ආවොත් අනිවාර්යයෙන්ම විභාගෙට හදන්න පළවෙනි ගණන් පහ හදන්නේ 2020 නෙමෙයි 2021 ඕ ලෙවල් පේපර් එකෙන් හරි අපි ඉක්මනට හදමු මේ ගණන් පහ විනාඩි 5යි ඔයාලට දෙන්නේ ඒ විනාඩි 5ට ඉක්මනට මේ ගණන් පහ හදලා අපි සාකච්ඡා කරලා ඊළඟ ගණන් පහට යමු එහෙම පහ හතර පාරෙන් හදමු රයිට් මෙන්න පළවෙනි ගණන් පහ ඉක්මනට හදන්න ඉක්මනට හදමු මෙන්න පළවෙනි ගණන් පහ හදමු ටක් ගාලා අපි මෙන්න මුල ගණන් පහ හරි රයිට් මම ටිකක් ලං කරලා දෙන්නම් මේක 2021 ඕ ලෙවල් පේපර් එකෙන් තෝරගත්ත ගණන් පහක් තියෙනවා හරිද රයිට් මෙන්න ගණන් පහ මම තව පොඩකින් වෙලාව පටන් ගන්නවා වෙලාව පටන් ගරි දඩබඩස් කරලා හදලා දාන්න වෙලාව කියන්නම් පොඩගෙන ඒ අතරේ හදන අය හදන්න වෙලාව කියන්නම් මගේ වෙලාව 10යි 12යි 10යි 17 වෙනකොට හරියට මේ ගණන් පහ ඉවර කරන්න ඕන මගේ වෙලාව 10යි 12යි අපි 10යි 17 වෙද්දි ඉවර කරනවා මේක ඇවිල්ලා ගිය අවුරුද්දේ දැන් 2021 අවසානට තිබ්බ ඕ ලෙවල් පේපර් එකේ ගණන් පහ හරි රයිට් හදමු ඉක්මන් වෙලාව යනවා විනාඩි 5ට මේ ගණන් හදුවේ මේ ගණන් පහ පටන් ගමු VG භාග ඊට පස්සේ තියෙන මේ ජ්‍යාමිතිය හිස්තැන් පුරවන්න සමාන්තර ආශ්‍ර ත්‍රපීසියම වර්ගඵලයේ තියෙනවා ඊට පස්සේ සිලින්ඩර සම්බන්ධ ගණන තියෙනවා වෘත්තඵල කෝණ ගණන් තියෙනවා පහම හදමු ඉක්මනට හදමු
ඉක්මන්ට හදපු කෙනෙක් හිටියොත් මට හරි කියලා දාන්න. ඉක්මන්ට හදපු කෙනෙක් හිටියොත් හරි කියලා දාන්න. පුළුවන් තරම් අපි ඉක්මන්ට මේ කරන් ටික හදමු. හරි. විනාඩියක් ඉවරයි. තව විනාඩි 4යි තියෙන්නේ. ඉක්මන්ට හදන්න. පුළුවන් තරම් එක ගානක් සමහර ගණන් තියන විනාඩියක්වත් තියන්නේ නැහැ. ඒ ගණන් ඉක්මන්ට හදලා වෙලා යන ගණන් වලට ඒ වගේ කාලය ඉතුරු කරගන්න. නේද? හරි. ඉක්මන්ට හදමු. විනාඩි 5යි. නිපුණි. විනාඩි 2ක් ඉවරයි. තව විනාඩි 3ක් දෙන්නම්. හරිද? ජනිදු හදපුවා ඉන්නවනම් මට හරි කියලා කියන්න. තාම කවුරුත් නැහැ. කොහොම හරි ඉක්මනට හදන්න. ගණන් පහ හදන්න. මේ 2021 පේපර් එකෙන් ගත්ත ගණන් පහක්. හැබැයි බාගෙට හදලා හරි කියලා කියන්න එපා. හරි? හරියටම හදලා හොඳට කල්පනා කරන්න. විනාඩි 5ම ගන්න. ඉක්මනට හදලා පළවෙනියා වෙන්න ඕනෙත් නැහැ. විනාඩි 5 ගන්න. විනාඩි 5ටම හදන්න. හරියට. විනාඩි 5යි. දැන් විනාඩි 2ක් ඉවරයි. මේ යන්නේ 3 වෙනි විනාඩිය. ඉක්මනට හදන්න. ඉක්මනට. මේ යන්නේ 3 වෙනි විනාඩිය. 10යි 17ට අවිල කරනවා. 10යි 17ට. එක්කෙනෙක් ඉවරයි. විනුක සූර්යාරච්චි ඉවරයි. 10යි 15යි වෙලා. විනාඩි 3ක් ඉවරයි. විනාඩි 3ට එක්කෙනයි. දෙන්නයි. පසිදු. දෙන්නෙක් ඉවරයි. විනාඩි 3ක් ඉවරයි. පරක් වුණ කට්ටිය පුළුවන් තරම් ඉක්මනට මේ ටික හදන්න බලන්න. නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මේ ටික පස්සේ නැත්නම් පරක් වුණා ඉන්නවනම් මුලින් ආපු කට්ටිය විනාඩි 5ට ඉවරයි. තව විනාඩි 1යි තප්පර ගණන් තියෙනවා. හරියටම විනාඩි 5ට ඉවර කරගන්න. හරි. හරියටම විනාඩි 5යි. අර පස්සේ ගානේ කෝණ හොයන්න පුළුවන් ඇති නේද? D ගාව තියෙන කෝණය තරුක අංශක 50. පස්සෙනි ගානේ කෝණ හොයන්න පුළුවන් අංශක 50 අංශක 110 තියෙන. BAC හොයන්න තියෙන. රයිට්. ඉවරයි ගොඩක් අය අධිකාරී. අපි සුපුරුදු සෙට් එකේ ඉන්නවා. ජනිදු. ඔය අලුතෙන් හදන අය ඉන්නවනම් ගැන හිමාෂා. සංදීප. අපි සුපුරුදු කට්ටියනේ අර හැමදාම දාන අපි සෙට් එකේ. අලුතෙන් කවුරු හරි ඉක්මනට ඉවර කරා නම් කියන්න මම මේ මෙහෙම මමත් ඉවරන්න නදුන්. අවසාන විනාඩිය යන්නේ. අන්තිම විනාඩිය යන්නේ. අපි වැඩ ඉවර කරමුද? අවසාන විනාඩිය යන්නේ. කවුද මේ? අශ්මිනි. යහන්මි. මේ ඇවිල්ලා 2021 ඕ ලෙවල් පේපර් එකෙන් තෝරගත්ත කෙටි ප්‍රශ්න. හරි. හරි. 10යි 17යි හරියටම මම වැඩ ඉවර කරා. හරි. අපි ගණන් පහ හදනවා. ඉක්මනට මේ ගණන් පහ හදමු. මේ අහන්න ඒ අතරේ. හරිද? මේ තෝරගත්තේ සාමාන්‍යයෙන් හිමාෂා ගෲප් එකට. අද කරන පේපර් එක ඕනයි ඉන්නවනะ. හරිද? අද කරන දැන් මේ ස්පීඩ් ටෙස්ට් පේපර් එක 20 වෙනි පේපර් එක ඕනයි ඉන්නවනะ. මට පොඩි මැසේජ් එකක් දාන්න ගෲප් එකට දාන්න.
අපි එක ගෲප් එකයි තියෙන්නේ හැම ගෲප් එක අද මම හැබැයි හැමෝටම දැම්මා එන්න කවහරි උදව්වක් හැටියට කවහරි ළමයි ඉන්නව නම් තව මේකට එන්න මේක කරන්න පුළුවන් කට ඉන්නව නම් එන්න කියලා හරි මම රෙකෝඩින්ග්ස් දාන්නේ නැත්තම් පේපර් එක දාන්නේ අපි එක ගෲප් එකක් තියෙනවා ඒකට විතරයි දාන්නේ ඒකේ නැති කට්ටිය ඉන්නව නම් මට පොඩි මැසේජ් එකක් දාන්න අනිත් හැම එකටම දාන්න අපි ඉස්සරහට වැඩ ගොඩක් කරනවා සමහර කට්ටිය මේ මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ ඉස්සරහට अपे क्लास ग्रूप गोड़ाट मम गणित वगेम तेदग पेपर्स अभी हमुण किया बैन अभी अनुमान हम विद्या इतिहास बुद्ध धर्म सिंह वगे वेदगा पेपर हमुणतेम अपे अल दिगट मैं ग्रूप ममे दान पास हदल बला विभाग लंगुण समार दीवल मैंने मे पेपर बला दान इगन गण दीवल अनुमान अवसान विभाग ओलेवल पेपर वाल उत्तर पात्र बलपु क्रमे मंगवा कीड़ दिन पसुगीय विभाग वाल उत्तर पात्र बलपु क्रमे तीन एक मम वाले लखनऊ दिन क्रम टीका पोड़ पोड़ दीवा विभाग लंगवेला कीड़ दिन अनिवार्य हेमोटम अवस्था लेने අපි එක ගෲප් එකයි තියෙන්නේ අපි ඒකේ ඉන්න අයට අපි දානවා ඒ ගෲප් එක දන්නයි දන්නවා හරි රයිට් මෙන්න හදන අපි ගන්න තියෙන්නේ ඉක්මනට හදමු දැන් පළවෙනි ගාන 2021 කියපු හොඳ ගානක් ගොඩක් ළමයි මේ ගාන වරද්ද ගත්තා මේ තියෙන ක්‍රමයේ සමහර ළමයින්ට හුරුනේ හරි 6x 4y 2 බෙදීම මේ ක්‍රමයේ ගොඩක් අයට හුරු නැති හින්දා ගොඩක් අය මේ ගාන වරද්ද ගන්න හරි x වර්ග y මම නම් මම බලපු පේපර් වලින් ගිය අවුරුද්දේ මේ මේක ගොඩක් අය වරද්දන්න තිබ්බා. හරි. කරන්න දෙයක් නැහැ. අපිට මේ මේක වරද්දන්න හේතුව මේ මෙහෙම අපිට හොරු නැහැ. මෙන්න මේ බෙදීම අපිට හොරු නැහැ සමහර අයට. මේ බෙදීම දාන්නේ පොඩි කාලේ. දැන් අපි මෙන්න මේ බෙදීම මෙහෙම ලියන්න. මේ ගාන මෙහෙම ලියා ගන්න ඕන. 6x 4y 2 බෙදීම. මෙන්න මේ බෙදීම දාලා 3x 2y මෙහෙම ලියා ගන්න. මේ බෙදීමක් ආවොත් අපි මේ බෙදීම දාලා ලියා ගන්නවා. දැන් මේක කපලා කොටලා උත්තරේ ගන්න. මේ y එකට y දෙකෙන් එකක් කැපෙනවා. එක y එකක් ඉතුරු වෙනවා. මෙතන x දෙකට x 4න් x ඒව දෙකක් කැපෙන්න ඕන. මෙතන තිබ්බ x ඒව දෙකට මෙතන x ඒව 4න් දෙකක් කැපුණොත් තව x ඒව දෙකක් ඉතුරු වෙනවා. 3ට 6 කැපුණොත් දෙකේ ඉලක්කමක් ඉතුරු වෙනවා. उत्तरेवण राइट मैंने देवे प्रश्न प्रश्न अंग देख बना मम्मी पश्चिवसान गुडक दीवासान उत्तर पात्र बलादि मे अभी पावचर दीवा उत्तर पात्र बलादि मे उत्तर पात्र बलनाय मे बलापुर मेहम लिया दीवा मंग अवसान गीलना लखनऊ कपन तेन लखनऊ दिन तेन दीवा समहार हिता दीवा लखनऊ दिन හිතන්නේ දේවලොට ලකුණු කපන. හරි. ඒව අපි දැනන් විභාගයට යන්න ඕන. හරි. ගණිතයම විතරක් නෙමෙයි විභාගය කියන්නේ. ගණන් දන්න ළමයාම නෙමෙයි. සාමාන්‍යයෙන් ඔළුව කල්පනා කරන්න පුළුවන් ළමයාත් ඒ ගන්නවා. ගණන් බැරි වුණා. හරි. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් ගැන. මේ බලන්න මේ දෙවෙනි ප්‍රශ්නේ නිකන් එන ලේසි ප්‍රශ්නයක්. සම ඕලෙවල් කෙටි ප්‍රශ්න 25 තියෙනවානේ. ওই 25 ේ සාමාන්‍යයෙන් त्रिकोणाकारिंग චෝටි ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ ප්‍රිස්මේ මොහුණත් ගැන මේකේ මොහුණත් ගැන පොඩි ප්‍රශ්නයක් ඊට කලින් අවුරුද්දේ අහලා තිබ්බා හරිද මේකේ තියෙන්නේ මෙහෙමයි
ත්‍රිකෝණාකාර හරස් කඩක් ඇති ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර මුහුණක් කීයක් තියෙනවද? ත්‍රිකෝණාකාර මුහුණ ත්‍රිකෝණාකාර මුහුණක් කීයක් තියෙනවද මේකේ? ත්‍රිකෝණාකාර මුහුණ දෙකක්. ත්‍රිකෝණාකාර මුහුණ දෙකක්ද ඍජුකෝණාශ්‍රාකාර. ඍජුකෝණාශ්‍රාකාර මුහුණ තුනක් නේද? මේ මේක වන්නේ යමු. මොඩ ප්‍රශ්නෙන්න බලපුවම එක අතකින් බලුවොත් නේ මේ ප්‍රිස්මයෙන් ත්‍රිකෝණ මුහුණත් ගානයි ඍජුකෝණාශ්‍ර මුහුණත් ගානයි හා ත්‍රිකෝණාකාර මුහුණත් දෙකක්ද ඍජුකෝණාශ්‍රාකාර මුහුණත් තුනක්ද ඇත. ඔච්චර නිකන් ලේසි පහේ ළමයි තියෙනවා. හරි. රයිට්. ඔය ගිය අවුරුද්දේ ආපු ඕ ලෙවල් පේපර් එක ගන්න. තුන්වෙනි ගානත් හොඳ ගාන. තුන්වෙනි ගානත් මම බලපු පේපර් වලින් භාගෙට භාගයක් වරද්දලා තියෙනවා. මේ තුන්වෙනි ගානේ උත්තරේ. හරි. මේ බලන්නකෝ. ඒකයි මම එක තෝරගත්තේ. A B C D සමාන්තර ආශ්‍රයයක්. මෙන්න මෙහෙම සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. මේ බලා ගන්න. මෙහෙම සමාන්තර ආශ්‍රයයක්. මේක A B C D හැම සමාන්තර ආශ්‍රයයක් තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ පාදේ මෙහෙට දික් කරලා තියෙනවා. හරි. දික් කර ඇත්තේ. මෙතනින් තව මෙහෙම එකක් යා කරලා තියෙනවා. මේකත් මෙහෙම යා කරලා තියෙනවා. හරිද? මෙතනින් මෙන්න මෙහෙම ලම්බ උසක් ඇඳලා 3 කියලා දාලා තියෙනවා. හරි. මෙතන D C B A බලන්න මේක කී දෙනෙක් හදවද කියලා. මෙතන E. හරි. රයිට්. මේකේ D P මෙන්න මේ දිග 3යි. ඒක හරිනේ මේ 3 දාලා තියෙන්නේ. B E දිග 6 cm. මේ දෙන්නේ B E. මෙන්න මෙයා 6යි. සෙන්ටිමීටර් 6යි මේ දිග. හරිද? රයිට්. මෙන්න මේකයි ප්‍රශ්න. මේ බලන්නකෝ. AC සමාන්තරයි BE. මෙන්න මෙයයි මෙයයි සමාන්තරයි. මෙයාට මෙයා සමාන්තරයි. එහෙනම් ඉතින් මෙන්න මේකත් සමාන්තර ආශ්‍රයක්. මෙන්න මේ තියෙන්නේ මෙහෙම ඇදවල එකක්. මේ ඇදවුණ එකත් සමාන්තර ආශ්‍රයක්. මේ දෙන සමාන්තරයිනේ. උඩයි යටයි පාද දෙකක් සමාන්තරයිනේ. එහෙනම් මෙන්න මෙයා මේ පාදේ 6යි නම් මෙන්න මේ පාදෙත් 6යි. මෙන්න මේ පාදෙත් 6යි. ඒක තේරෙනවද ඔයාලට? මේ පාදේ 6 නම් මේ පාදෙත් 6යි. මේක 6 නම් මේකත් 6යි. මේකත් ඔහොම සමාන්තර ආශ්‍රයක් මේ තියෙන්නේ. හරි. අපෙන් අහන්නේ ABED ට්‍රැපීසියමේ වර්ගඵලය. මේ ලොකුම ට්‍රැපීසියමක් තියෙන ලොකුම එක මේ සම්පූර්ණ රූපේ වර්ගඵලය හන්. එහෙනම් මම මෙහෙම කරනවා. මම ගන්නවා මෙන්න මේ ත්‍රිකෝණ කැල්ල ගන්නවා. හරිද? මෙතින් ත්‍රිකෝණය. මම ගන්නවා මේ ත්‍රිකෝණය. මේ තියෙන්නේ 6යි. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවානේ මේ ත්‍රිකෝණය. මම මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයනවා ඉස්සෙල්ලා මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයනවා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරකයයි ලම්බ උසයි. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ ආධාරකය තමා 6. ලම්බ උස මෙහෙම 3යි. භාගයයි 6 වරක් 3. 6 වරක් 3 18යි. 18න් භාගේ 9යි. වර්ග සෙන්ටිමීටර. මෙන්න මේ ත්‍රිකෝණය 9යි. එහෙනම් මම මේක මකලා 9 දාන්න. මේ ත්‍රිකෝණයක වර්ගඵලය 9යි. එහෙනම් ඕක 9 නම් මේකත් 9නේ. මේකේ වර්ගඵලය 9 නම් මේකේ වර්ගඵලයත් 9යි. මේ දෙක සමානයි නේ මේ සමාන්තර ආශ්‍රයේ මැදින් මෙහෙම බෙදපුවාම මේක 9 නම් මේකත් 9. එහෙනම් මේකත් 9. 9යි 9යි 9. මේ ත්‍රිකෝණ තුනම එක වගේ. ඒක සමාන. මේක 9යි මේක 9යි මේක 9යි. නම් සම්පූර්ණ කොටසේ වර්ගඵලය 9 ව 3ක් 27යි. වර්ග සෙන්ටිමීටර් කියලා ගත්තනම් ලකුණු දෙකම එනවා. සම්පූර්ණ වර්ගඵලය 27. බලන්නකො තියනද කියලා 27 ගත්තයි. කවුරු හරි කෙනෙක් මේ එක ත්‍රිකෝණයක් 9 ගත්තා නම් එක ලකුණක් හරිද? හරි. මෙතන ත්‍රිකෝණ කෑලි තුනක් තියෙනවානේ. මේ ත්‍රිකෝණ කෑලි තුනෙන් එකක් මෙයා 9 ගත්තා නම් එක ලකුණක් තියෙනවා. හරි. මේ කෑලි තුනම 27යි කියලා ගත්තා නම් ලකුණු දෙකම තියෙනවා. රයිට්. ඔන්න ඒක. හරිද? රයිට්. දැන් යනවා අපි 10 නෙවෙයි 4 වෙනි ප්‍රශ්න. බලගන්න. දැන් මෙහිම දෙයක් තියෙනවා. හරිද? මෙන්න මේ දේ නම් කියන්නම ඕන. දැන් සමහර ළමයි හිතනවා මේ උගන්නන දැන් මේ කියලා දෙන දේ එහෙම්මම විභාගෙට බලාපොරොත්තු වෙනවා. මේ අපි හදන ගාන එහෙම්මම එන්න ඕන. එහෙම දෙයක් කවදාවත් නැහැ. ගණන් වල කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මේ හදන ගාන ඒ වගේම එකක් ආයෙන්නේ කලාතුරකින්. මෙහෙම වෙන්න පුළුවන්. අපි හදන ගාන පොඩ්ඩක් වෙනස් කරලා එන්න පුළුවන්. ඒ වෙනස් කරපු ගානක් තමයි මේ 4 වෙනි ගාන.
අපි හැමදාම මතකද සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය හොයනවා 2πRH කියන්නේ මෙන්න මෙහෙම සිලින්ඩරයක් තියෙනවා හරිද මෙන්න සිලින්ඩරයක් තියෙනවා බලා ගන්නකෝ මේ ගන්න ඔය සිලින්ඩරේ අරය 7යි මෙන්න මෙයා 7යි 100යි හරිද මේකේ උස 5යි හරි දැන් මෙහෙම එකක් කියනවා මේ සිලින්ඩරේ මේ වක්‍රපෘෂ්ඨයේ තියෙන මේ මැද හරිය අර 17 එකේ මේ ලේබල් එක ගහන්නේ මැද හරිය ඔය වක්‍රපෘෂ්ඨයේ ආවරණය වෙන්න කඩදාසියක් අලවනවා දැන් ඔය Nokia කියන්නේ මොකද්ද කියලා අපිට ඔයාලට තේරෙන්න ඕන මේ මේ මැද හරිය මේ මැද කොටස වැහෙන්න කඩදාසියක් අලවනවලු මේ මැද හරිය හරිද දැන් අපි වෙනද ඉස්සර හෙව්වේ මේ මැද වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලයනේ දැන් වර්ගඵලය කියලා කෙලින්ම කියලා නැහැ මැද කොටසට කඩදාසියක් අලවනවා අපිට තේරෙනවනේ මේ මේ මැද කඩදාසියක් අලවනවා කියන්නේ මේ වර්ගඵලයට තමයි මේ අලවන්නේ වර්ගඵලය තමයි මේ කඩදාසියක් ගැන කියන්නේ මැද කොටස කඩදාසියක් අලවන්නේ මේ වර්ගඵල දැන් සමහර ළමයි නේද සර් මෙහෙම අපිට කඩදාසිය අලවන ගානක් කියලා දුන්නේ නැහැ නේද කඩදාසියක් අලවපු කතාවක් කියලා නැහැ කවදාද එහෙම කියලා නැහැ තමයි අපිට තේරෙන්න ඕනේ මේ මේ කඩදාසිය කතාවෙන් කියන්නේ මේ මැද වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න කියලා කියන්නේ කඩදාසිය මේකට කඩදාසියක් අලවනවා කියන්නේ මේ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය කියන වර්ගඵලයට තමයි කඩදාසිය අලවන්නේ. එහෙනම් මේක හොයන්න ඕන. ඒ කඩදාසිය ආවම වර්ගඵලය කියන්නේ මේ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය. 2πRH ම තමයි ඔය කියන්නේ. 2 5 කියන්නේ හතෙන් 22යි R 7යි H 5යි. මෙයාට මෙයා කැපෙනවා. පස්සරත් දෙක 10 22 220යි. බලන්න මේ ගාවද කියන්නේ. 220යි වර්ග සෙන්ටිමීටර. ඔයාලා මේකේ මෙන්න මේකවත් ලියුවනම් එක ලකුණු 2πRH ඉලක්කම් දාලා ලිව්වනම් මේ 220 ගත්තනම් දෙකම හම්බ වෙනවා වෙන මේකට නැහැ හරි පස්සේ නිගාන වෘත සම්බන්ධ ගාන තියෙන පහන්න හරිද බලා ගන්න මේ පස්සේ නිගානත් බලන ක්‍රමයක් තියෙනවා සමහර ළමයි මේක හෙන්න වටයක් ගිහලා පස්සේ නිගාන මේ වෘත කෝණේ හොයා ගන්න කොහොම බලනකො මේක මේකට ප්‍රමේයන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රමේයන් දෙකයි ඕන හරි මෙන්න බලා ගන්න. මෙහෙම ගියා. මෙහෙම ඉරක් ගහලා තිබ්බා. මෙහෙම තිබ්බා. මෙතන 110 තියෙනවා. මෙතනින් මෙහෙම ඉරක් ගහලා තිනවා. මෙතනින් මෙහෙම ගහලා මෙතන 50 දාලා තියෙනවා. හරිද? මෙතන C, මෙතන D, මෙතන A, මෙතන B. හරි? අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය. BAC කෝණය කීයද කියලා. බලන්න BAC ඔයන්න බලන්න. මම තව දෙයක් කියන්න දවලා. BAC කියන්නේ මේ මෙතන මම මේ තිතක් තියෙන්නේ ඕම් ඔයි තිත අහන්න මේ බලා ගන්නකෝ දැන් මෙහෙම ළමයි දැන් මේ වැඩේ කරන්න එපා මම නිකන් මේ කියන්නේ හරිද මෙහෙම කෝණ ගානක් ආවොත් සමහර ළමයි නෝ මේක මෙතන මේ තිතක් තියෙන්නේ ඔය කෝණේ හොයා ගන්න තේරෙන්නේ නැහැ මේක මොනවා කරත් මේක හදන ක්‍රමයක් තේරෙන්නේ නැහැ එහෙම වුණාම සමහර ළමයි පොඩි කපටි මොලේ පාවිච්චි කරා මෙන්න මෙතෙන්ද කෝණමානයක් අල්ලලා බලන තේරෙනවද කියන එක කෝණමානයක් අරගෙන කෝණමානේ මෙතෙන්ට තීර බලනවා මෙතන ගාන කීයද කියලා. තේරෙනවද කියන එක? ගොඩක් වෙලාවට ළමයි O level paper එක අඳින්නේ සාමාන්‍ය පරිමාණයට. 110 නම් ගොඩකට 110ක් මෙතන තියෙනවා. O level paper එක නිකන් ආවට ගියාට මේ රූප අඳින්නේ. මෙතන 50 නම් ගොඩකට 50 ගානට 50ම අන් තියෙනවා. අංශක 50 තියෙනවා ගාන. එහෙනම් කෝණමානයක් අල්ලලා බැලුවත් මෙතෙන්ට මෙතන ගාන එන්න පුළුවන්. කරන්නම දෙයක් නැති වුණොත් උත්තරයක් හොයා ගන්න බැරුණොත් කෝණ එක කෝණමානයක් තියලා පොඩ්ඩක් බලන්න එතන ගාන කීය වගේ ගණක. ඒතර අපිට පොඩ්ඩක් අදහසක් ගන්නත් පුළුවන් මෙතන කීයක් එනවද කියලා. හරිනේ? රයිට්. එහෙම පොඩි පොඩි ක්‍රම තියෙනවා. හරි? රයිට්. මෙන්න. මේක උත්තරේ හොයා ගන්න මෙහෙමයි. මම ගන්නවා මෙතන 50ෙන් පටන් ගන්නවා. මෙතන 50 නම් මේ මෙතන 50 කියලා දන්නවද ඔයාලා? මෙතනත් 50. මම මේ ඉරයින් කරන්නද? මේ ඉරයින් කරොත් මතකද මෙහෙම මෙහෙම කෝණ සමානයි කියලා. එකම ඛණ්ඩයේ කෝණ මෙවර කියන්නේ මේකයි මේකයි සමාන. ඔය අපි ගණන් හදනකොට සමහර රේඛා හිතින් අයින් කරලා බලන්න වෙනවා. එතකොට අපිට නිකම් උත්තර රූප පේනවා. 50යි 50යි මේ දෙන සමාන. දැන් ඔයාලා මම තව අයින් කරන්නද? මට මෙතන නෙවෙන මම මේරත් අයින් කරනවා. කොහොම බලන්නකෝ මම මේ අයින් කරපුවාම අපිට මේ රූපේ හොඳට පේනවා. අවශ්‍ය දේ මම මේකත් අයින් කරනවා. කොහොම බලන්න මම මකනවා. දැන් ඔයාලට තව මෙහෙම දෙයක් පේනවද මේ? දැන් මෙතන මොන විශේෂ දෙයක් පේනවද බලන්නකෝ. මම මේ වුරුතෙත් අයින් කරනවා. අංග මිල් පාට කෝණේ තියලා මම මේ ඔක්කොම අයින් කරන්නම්. දැන් ඔයාලට මෙතන මොන හරි දෙයක් පේනවද බලන්න. ත්‍රිකෝණයක් තියෙනවා. පාදයක් දික් කරාම බාහිර කෝණය. මෙයාටයි මෙයාටයි සමානයි නේද?
මේ 110 සමානයි නේද මෙතන 50ටයි මෙතෙන්ට එහෙනම් මෙතන 110 නම් මේ දෙන්නත් 110 නේ එහෙනම් මෙතන 50 නම් මෙතන 60යි නේද 50යි 60යි 110 එහෙනම් අතන උත්තරේ අංශක 60 පැහැදිලිද මෙහෙම රූපේ අස්සෙන් අයින් කරලා බලන්න ඕනේ ඒක තමයි දක්ෂකම කියන්නේ හරි මෙතන 50 දැම්ම නම් එක ලකුණක් තියෙනවා මෙතන මේ රූපේ ඇතුලේ මේ 50 මාක් කරා නම් එක ලකුණක් තියෙනවා මෙතන මේ රූපේ ඇතුලේ මෙතන 60 දැම්මත් ලකුණු දෙකම තියෙනවා සමහර ළමයි කණාවට රූපේ ඇතුලේ මෙතන 60 දාලා ගාන හදන්න නැතුවත් ඉන්න ඒ උන්ට ලකුණු හම්බ වෙනවා රූපේ ඇතුලේ 60 දාලා නිකන් හිටියත් ලකුණු දෙකම තියෙනවා හරි රයිට් එච්චරයි ගණන් පහ හරි ඊළඟ පාඩේ අපටක් ගන්න හරි නැත්නම් වෙලා යනවා අපේ මෙන්න ඊළඟ ප්‍රශ්න පහ නඩබඩ ගාන දැන් එන්නේ 2000 21 නේ අපි හැදුවේ 20ෙන් ගණන් පහක් තෝරගත්තා මේ බලන්න මෙන්න මේ ගණන් පහද මෙන්න මං ගණන් පහ තා චුට්ටක් ලං කරලා දෙන්න හරි රයිට් මෙන්න ගණන් පහ ඔයන්න බලන්න බැරි තැනක් ආවොත් කියන්න මං ඒ අතර වෙලාවත් කියන ඔයාලට හම්බෙන්නේ විනාඩි 5යි මං කොච්චර වෙලා ගතද දැන් 10:33යි 10:38 වෙනකොට නවත්තන්න 10:38 වෙනකොට අධිකාරි 10:38 වෙදි නවත්ත. හරිද? අධිකාරි හරිනේ. රයිට්. 10:38 වෙනකොට නවත්තන්න. ඉක්මනට වැඩේ පටන් ගමු. හදලා ඉවරන කට්ටිය ඉවරයි කියලා කියන්න. හරි. පේපර් එක ඕනයි නෝනම් අද කරන මගෙන් ක්ලාස් එක ඉවරලා හැමීට පොඩි මැසේජ් එකක් දාන්න මම ඕන හැමෝටම පේපර් ගෙවන්න. හරි? හෙට රෑ ලෑස්තර ඉන්න අපි පේපර් ක්ලාස් එක තියෙනවා. සාමාන්‍යයෙන් හෙට ලොකු පේපරයක් කරන්නේ අපි. රචනා ප්‍රශ්න කරන්නේ. මේත් අපිට නිතරම හම්බෙන ගණන් ටිකක්. මේ අවුරුද්දෙත් හොඳ ගණන් ටිකක් තිබ්බා. ඔය තියෙන මධ්‍ය ලක්ෂ ප්‍රමේය සාධක අනුක්‍රමණන්තක් ගන්න හැම අවුරුද්දෙම තියෙනවනේ ඔය වෘතයක චාප දිග සම්බන්ධ ගානක් තියෙනවා අය වෘතවල කෝණ එකෙත් තියෙනවා හරි රයිට් අපි ස්පීඩ් ටෙස්ට් ක්ලාස් වල ඕවා කරලා තියෙනවා අනුක්‍රමණන්තක් ගන්න ඕන තරම් හොයලා තියෙනවා සාධක ඕන තරම් හොයලා තියෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කරලා තියෙනවා වෘතවල කෝණ කරලා තියෙනවා චාප දිග හොයන ඒවා 2πr 8n1 4n1 ඔය හැම එකම හරි විනාඩියක් ඉවරයි විනාඩියක් ඉවරයි දෙවන දැන් තව විනාඩි 4යි තියෙන්නේ 4යි කියන්නේ විනාඩි 3යි තප්පර ගානක් තව තියෙන්නේ හරි අපි වැඩේ කරමු ඉක්මනට විනාඩි 5ම ගන්න හදිස්සි වෙන්න එපා කලබල වෙන්න එපා කට්ටිය කලින් මැසේජ් එක දැම්ම කියලා බය වෙන්න එපා අරනේ බෙනෝෂ විමාෂා ධනේෂ් ධනුක අද මේක මන්න ඉෂාන් නදිනි නිශාලා නදුන් නිත්මිනි මොක්ෂා සචිනි සන්දීප ශෂිනි ශිහාරා සිත්මි වසින්දු අදන්න බලන්න සූර්යාරච්චි විහාන්සා ඉෂාක් එක්කෙනෙක් ඉවරද නෑ නේද ආයවරයි සූර්යාරච්චි තව විනාඩි 3යි විනාඩි 2ක් ඉවරයි තව 3යි අධිකාරි ජනිදු කවීෂා දෙවුනි ඉවරයිලු ඉවරයි නෝ නම් තව කියන්න ඔය ඉවරලා නිකන් ඉන්න අතරේ මේ පසිදු නිකන් ඉන්න අතරේ පොඩි මේ දාලා ඉවරයි කියලා පොඩ්ඩක් කියන්න අවුලන්නේ හරි රයිට් ඉක්මනට හදමු අනිත් අය විනාඩි 5ට හදන්න පුරුදු වෙන්න මම ඉක්මන් කරන්නේ වේගෙන් හදන්න පුරුදු වෙන්න. තාරුක දිනුෂ.
මම කියන වේගෙට හැදුවත් ඔයාලට ඕලෙවල් දවසට තේරෙනවා අපිට වෙලාව වැඩිත් එක්ක පේපර් කරගන්න. ඔයාලට ඕලෙවල් දවසේ වෙලාව ඉතුරුත් වෙනවා. හරි? මේ කියන වේගෙට හැදුවත් එහෙම කවදාවත් ඕලෙවල් දවසට කියන්නේ නැහැ වෙලාව මදි වුණා. ඒකයි මේ ඒ තැනට ගේන්නේ. හරි? රයිට්. තව විනාඩි 2යි තප්පර ගානක් තියෙනවා. මේක අමාරුනොත් අමාරු වෙන්නේ 9 වෙනි ගාන. සංදීප එදිරිසිංහ අමාරුනොත් අමාරු වෙන්නේ 9. 10 ළමයි ඉන්නවා නම් 8 වෙනි ගානත් මම මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කලින් කියලා දෙනවා. 8 වෙනි ගාන නෙමෙයි 6 වෙනි ගාන. අනුක්‍රමණ අන්තක්කණ්ඩ අපි ඕන තරම් හොයලා තිනවා. ගිහන්සනේ. ගණන් 10යි. අපි ඊටර 10ක් හදමු ටක් ගාලා. කොහොමද අපි වැඩේ ඉක්මනට කරමු. අපි ඉස්සරහට අපි හැමෝටම ස්පීඩ් ටෙස්ට් ක්ලාස් එකේ ලින්ක් එක දාන්න. ආපහු සුපුරුදු පරිදි අපි ගෲප් එකට දාන්න. ඉස්සරහට මම හිතන් ඉන්නවා දවසට ස්පීඩ් ටෙස්ට් දෙක ගන්න කරන්න. ඊළඟ 21 තියෙන. 21 22 23 24 25ට ගන්න අපි සීමිත පිරිසයි. ළමයි සීමිත පිරිසයි 25 වෙනකට තෝරගන්නේ. ඔහොමම තෝරන් ගිහලා අවසානට සීමිතම පිරිසක් ගන්න. එහෙන් මෙහෙන් එන අය ගන්න නැත. තව විනාඩි 2යි. ඉවරයිද? තව විනාඩි 2යි තියෙන්නේ. මේ විනුක අශ්මිනි සශිනි නවෝද්‍ය ඉවරයි. රයිට්. නදුන් අවසාන තත්පර කීපය යන්නේ බලන්න හදන්න පුළුවන්ද කියලා. හදන්න බැරි ගණන් දිහා බලාගෙන ඉඳිපුවා පුළුවන් ඒව හදන්න. හරි වෙලා වැඩි. අපි යනවා අපි වැඩේ අපි ඉක්මන කරා යමු. ඔන්න ගණන් 10 බලන්න යන්නේ අපි. හරි වැදගත් දේවල් ඔළුවට දාගන්න. හරි මම ඔයාලගේ ඇඟට දැනෙන්නේ නැති වෙන සමහර වැදගත් දේවල් කියනවා. කියන හැම වචනෙම ඔළුවේ තියාගන්න. හරිද? ඒ හැම දෙයක්ම ඕනේ විභාගයට චුට්ටක්වත් බය වෙන්න එපා. අපි විභාගේ ලං කරලා මම ඔයාලගේ හිත අරගෙනම විභාග ලියන්න පුළුවන් තාත්තට නමල යවන්න. හරිද? එහෙනම් හැමදාම දිගටම විභාගේ ලං වෙද්දි කොහොමත් එන්න මේ ක්ලාස් එකට. හරි? මෙහෙණින වහන්සේලා හරි මට අදත් අමතක වුණා. හරිද? මම නැත හැමදාම ටක් ගාලා ආපු ගමන් අපි මෙහෙණින වහන්සේලා දෙනම ඉන්නවද කියලා බලනවා. හරිනේ? ඉවරනේ මෙහෙණින වහන්සේලා. හරි අපි ගණන් ටික හදමු. මට අවසාන ලකුණු දාන්න ඕන. අද ප්‍රශ්න 20ක් කරන්නේ. ප්‍රශ්න 20ක් කියන්නේ ලකුණු 40ක්. හරි? ලකුණු 40න් ඔයාලා ඕ ලෙවල් දාසේ ලකුණු ඒ මම කියන 40න් අඩුම ගානේ. කීයක් හරි ගත්තා නම් ඒත් වටිනවා. හරි රයිට් මෙන්න 6 වෙනි ගාන. මේකට අපි කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මම මේ අතර රූපයක් අඳින්නම් මේ අතර ඇඳලා මෙහෙම 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 මැද මෙහෙම සමාන්තරයි මේ දෙක සමානයි නම් මේක සමාන්තරයි නම් මේ දෙක සමානයි මේක 10යි නම් මේක 5යි මේකෙන් භාගේ මේක මේක 60යි නම් මෙතනත් 60යි මෙතන 30 නම් මෙතනත් 30යි ඔන්න ඔහම රයිට් මේ වගේ ගානක් තියෙන මෙහෙම රූපෙ මෙහෙම පෙරලා තියෙන දැන් සමහර ළමයි ඉන්නවා මේ සමහර ළමයි මෙහෙමත් ඉන්නවා මම කියන්නේ සර් ඉගැන්නේ මේ අතට රූපය ආවේ මේ පැත්තට එහෙම වුත් අපිට හදන්න බෑ කියනවා සමහර ළම. සර් ඉගැන්නේ රූපේ මේ අතට අපිට විභාගයට ආවේ මේ අතට අපි නම් හදන්නේ නැහැ හින්දා කියනවා. එහෙමත් කියනවා අපි නම් හදයි කියනවා මේ පැත්තට ආවොත් මෙහෙම. හරි රූපේ කරකවල බලන්න මෙහෙම මෙහෙමද කියලා. හරිද? මේකම තමයි මේ තියෙන්නේ. මෙහෙම මෙහෙම සමාන. මෙතන 90 නම් මෙතන 90යි මේ 60 නම් මෙතන 60 වගේ. රයිට්. මෙතන A Q C B P මෙතන තියෙනවා A P Q ට සමාන කෝණයක්. පොඩ්ඩක් A P Q
APQ කියන්නේ මෙන්න මේ මං ඉරි දෙකක් ගහලා තියෙන තිතක් තියලා මෙයාට සමාන කෝණයක් APQ ට සමාන කෝණේ ඉන්නේ මෙතන මෙන්න මෙයා අර F හැඩේ කෝණ කියන්නේ F හැඩයක් වල බලන්න මෙන්න මෙහෙම හැඩයක් F අකුරේ හැඩයක් මෙහෙම එකක් මෙතෙන්ට සමානයි මෙතන F හැඩයක් කොහොම පේන්නේ නැද්ද වර මේකයි මේකයි ඒක එහෙනම් මෙයාට සමාන කෝණේ මෙතන B ගාව CBP CBP කෝණේ නැත්නම් CBA කෝණේ මෙන්න මෙයා ඔන්න එක උත්තරයක් මේක හරියට ලකුණක් දාගන්න මෙන්න දෙක PQ 4 නම් කොයි PQ මේ දින PQ මෙයා 4යි නම් මෙයා 8යි නේ අපෙන් අහන්නේ කවුද BC බලන ලේසි ප්‍රශ්නනේ මේවා ඕලෙවල් ප්‍රශ්න 8යි 100 BC 8යි 100 මෙයා හරියට නම් එක ලකුණයි මේ 8 තිබ්බොත් එක ලකුණ මැද ලක්ෂ ප්‍රමේ බලන්නකො ලේසි දේවල් නේ හරි රයිට් 7 වෙනි ගානට නම් විශාක් මෙන්න 7 සාධක 7 වෙනි ගාන මේ මේක හොඳට මේ සාධක බලය නැහැ මේ සාධක මේ කියලා කියන්න බෑ 2x වර්ග ධන 3x ධන 1 මේ ප්‍රකාශනයේ එක සාධකයක් x ධන 1 ලු අනෙක් සාධකය යහන් මේ වගේ ප්‍රකාශනයක සාධක දෙකක් තියෙනවා මේ වගේ ගොඩවල් දෙකක් වෙනවා එක ගොඩක් තමයි මේක අනෙත් ගොඩ මොකක්ද කියලා අහන්න මෙන්න ඉස්සලා අපි සාධක හොයන්න ඕන මම මේක අයින් කරන්න අගයි මුලයි දෙන්න ගන්නවා මේවා එකක් ආවොත් එහෙම 3 එකක් ආවොත් අගයි මුලයි දෙක ගන්නවා 2x වර්ග එකෙන් ගුණ කරලා 2x වර්ගමනේ මෙයයි ගුණ කරලා ගන්නවා පැත්තකට අරන් එයා කඩා ගන්නවා දෙකට දෙක කියලා කියන්නේ දෙවරක් එකයි දෙක කියන්නේ දෙවරක් එකයි x වර්ගෙන් 1x එකක් මෙතෙන්ද අනික මෙතෙන් දැන් මේ 2x මේ x ගෙනුයි මේ මැද 3 හැදෙනවනේ මේ දෙන්නගෙන් මැද හැදෙනවා 3. එහෙනම් මම මේ දෙන්න දානවා මැදට. මේ 3 අයින් කරලා මම මේ දෙන්න දානවා මැද්දට. මම බලන්න 2x වර්ගය ධන 3x අයින් කරලා මේ දෙන්න දානවා. 2x ධන 1x ධන අවසානට 1. දැන් මේ ගොඩවල් 2යි මේ ගොඩවල් 2යි අරගෙන මම සාධක ගන්නවා. මේ ගොඩවල් දෙකේ පොදු 2x වෙන් කරොත් x ධන 1ක් ඉතුරු වෙනවා. මේ ගොඩවල් දෙකේ පොදු ධන 1 වෙන් කරොත් x ධන 1ක් ඉතුරු වෙනවා. එහෙනම් මේකේ උත්තර දෙකක් එනවා මෙහෙම. x ධන 1 සමානයිනේ. x ධන 1. අනිත් එක මම වරහන් වලට එළියේ තියෙන්නේ 2x ධන 1. හැබැයි උත්තරේ මේක නෙමෙයි. අපෙන් අහන්නේ එක සාධකයක් x ධන 1 නම් අනෙක් සාධකේ මොකද්ද කියලා. මේ එක සාධකයක් x ධන 1 නම් අනෙත් සාධකේ 2x ධන 1 කියලා යටින් වෙනම ලියන්න ඕන. අනෙක් සාධකේ. හරිද? අපෙන් ප්‍රශ්نين අහන්නේ එහෙමනේ. අනෙක් සාධකය සමානයි 2x ධන 1යි කියලා ඒක වෙනම ලියන්න වෙංගා. ප්‍රශ්نين අහන්නේ අනෙක් සාධකේ සොයන්න. මෙතනින් නවත්තන්න එපා. මෙතනින් නැවැත්තුවොත් එක ලකුණක්. මෙන්න මේක වෙනම වෙන් කරලා ලියන්න. ප්‍රශ්نين අහන්නේ මෙයා වෙනම ලියන්න. එයා වෙනම ලිව්වොත් ලකුණු දෙකම තියෙනවා. හරි. ප්‍රශ්න අංක 8ට යනවා. 8 අනුක්‍රමණ අන්තක් ගන්න. මේ බලන්නකො. හොඳට බලා ගන්න. වෙනද සාමාන්‍යයෙන් රූපයක් දීලානේ අනුක්‍රමණ අන්තක් ගන්න අහන්නේ. දැන් මෙතන රූපයක් නැහැ. 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා බිඳුව 2 සහ 5 2 ලක්ෂ හරහා රේඛාවක් යනවා. මෙන්න මේ ලක්ෂ 2 හරහා රේඛාවක් යනවා. ළමයි අනුක්‍රමණ අන්තක් ගන්න. මේ මෙහෙම රේඛාවක් යනවා නම් මේක x මේක y නම් මෙන්න මෙතන මේ කැපෙන තැන තියෙන්නේ. මේ රේඛාව y අක්ෂයේ කැපෙන මෙතෙන්ද තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. අන්තක්ඛණ්ඩය කියන්නේ මේ රේඛාව y අක්ෂයේ කැපෙන මෙතෙන්ද තමයි අන්තක්ඛණ්ඩය කියන්නේ. රූපයක් තිබ්බොත් මෙතනින් තමයි අන්තක්ඛණ්ඩය හොයාගන්නේ. දැන් මෙතන රූපයක් නැහැනේ. මෙහෙම දෙකක් නැතිනේ. රූපයක් නැත්තම් අන්තක්ඛණ්ඩය හොයාගන්නේ මෙහෙම. මේ තියෙන්නේ බිඳුව. බිඳුවත් එක්ක මෙතන ඉන්නේ අන්තක්ඛණ්ඩය. බිඳුවත් එක්ක මේ ඉන්නේ අන්තක්ඛණ්ඩය. ඒක හොයාගත්ත හරි පැහැදිලිද? බිඳුව තිබ්බොත් බිඳුවේ 5 බිඳුවේ 3 එහෙම තිබ්බොත් බිඳුවත් එක්ක ඉන්න ඉලක්කම තමයි අන්තක්ඛණ්ඩය. එහෙනම් මෙතන අහනවානේ
අන්තක්කණ්ඩේ අනුක්‍රමණයයි. එහෙනම් රෝම ඉලක්කම් එකේ යහන්නේ අනුක්‍රමණය, දෙකේ යහන්නේ අන්තක්කණ්ඩේ. අන්තක්කණ්ඩේ මෙතන දෙකයි. රෝම ඉලක්කම් දෙකේ උත්තරේ හරි. රෝම ඉලක්කම් එකට අහන්නේ අනුක්‍රමණය, දෙකටනේ අන්තක්කණ්ඩේ. මෙන්න අන්තක්කණ්ඩේ මෙයා එයා තමයි ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. අනුක්‍රමණය හොයද්දි එකපාර ලේසියෙන් ගන්න බෑ. මෙන්න මෙහෙම අඩු කරලා ගන්නවා. මේ ඉලක්කම් හතර ගන්නවා. ඉලක්කම් හතරෙන් මේ ඉස්සරහා එක්කන x පිටිපස්ස y. ඉස්සරහා x පිටිපස්ස y. අනුක්‍රමණය ගන්න නම් අර y අගයන් දෙකේ වෙනසෙන් x අගයන් දෙකේ වෙනස බෙදන්න ඕන. ඔන්න ඔහම ලියන්න. y අගයන් දෙක ගැන මේ පිටිපස්සේ තියෙන අගයන් දෙක. මේ තියෙන පිටිපස්සේ අගයන් දෙක තමයි දෙක දෙක. මෙයත් දෙකයි මෙයත් දෙකයි. එහෙනම් දෙක අඩු කිරීම දෙක යට x අගයන් දෙකේ වෙනස බිංදුව පහ. බිංදුව අඩු කිරීම පහ. දෙකෙන් දෙකක් ගියොත් බිංදුවයි. බිංදුවෙන් පහක් ඍණ පහයි. බිංදුව බෙදීම ඍණ පහ කියන්නේ උත්තරේ බිංදුවයි. බිින්දුව ඍණ පහෙන් බෙදුවොත් උත්තරේ බිින්දුවයි. අනුක්‍රමණේ බිින්දුවම තියෙන්න ඕන. පහෙන් බිින්දුව බෑ. මෙහෙම බාග අපි තියන්නේ උත්තරේ බිින්දුව කියලා තියන්න ඕන. බිින්දුව තිබ්බොත් එක ලකුණයි. දෙක තිබ්බොත් එක ලකුණයි. ලකුණු දෙකයි. ඕම් බලා ගන්න ලකුණු දෙකේ නැහැ. හරිනේ. හරියට ලකුණු දෙන්න දැන් මතක තියාගන්න. මේකේ පහෙන් බිින්දුව තිබ්බට ලකුණු දෙන්නේ නැහැ. පහෙන් බිින්දුවයි කියන්නේ බිින්දුවයි කියන්නේ. කවදාවත් බිින්දු වෙන භාග දැකලා නැහැනේ. බිින්දුව තියෙන භාග කවදාවත් තියන්න එපා උත්තරවල. බිින්දුවත් එක තියන්න එපා. උත්තරේ කෙලින්ම අවසාන බිින්දුවම දාන අනුක්‍රමණයේ බිින්දුව. හරි. අන්තක්ඛණ්ඩයේ දෙක. මෙන්න 9 වෙනි ගාන. ප්‍රශ්න අංක 9. බලාගන්න 9. හරි අපි ඉක්මනට හදමු. 9යි. කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා. වෙලාව ප්‍රශ්න තියෙනවා එහෙන්. ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඔයාලට හැරලා ඉන්න බැරි ප්‍රශ්න එහෙන් තියෙනවා. එහෙනම් මම කියන්නේ එකයි අපි කලින් පටන් ගන්න පුළුවන් දවස් වලට කලින් හරියට එන්න ක්ලාස් එකට. හරිද? මොකද ඔයාලට ගොඩාක් වැදගත් වෙයි විභාගේ දවස්වල ඔයාලට හිතයි අපිට මේ පන්තියෙන් මාර හෙල්ප් එකක් ලැබුණා කියලා. නැත්නම් මාර උදව්වක් මේ කරගුවා මට නම් දැන් ටක් ටක් කරලා උත්තර ලියන්න පුළුවන්. එහෙම සමාහලට හිතෙනවා අපිට. නේද? හරියට එන්න පන්තියට. හරි? අවසාන දවස් ටිකේ දැන් සමාහල ළමයි මම අමාරු දෙමාපියෝ කියනවා මෙහෙම කවදාවත් ගණන් පේපර් එකක්වත් අතින් අල්ලපු නැති ගුරුවරයෙක් ගාවට මේ දවස්වල යන්න එපා. කවදාවත් ගණන් පේපර් එකක් අතින් අල්ලපු නැති ගුරුවරු ඉන්නවා. ළමයිගේ පේපර් එකක් අල්ලා බලපු නැති කට්ටිය. දෙයින් එහෙමයි ගාවට යන්න එපා. මේ දවස්ටිකේ අසරණ වෙනම අවසාන විභාගෙ ලං වුණා. ලකුණු උදව්වක් නැහැ. ලකුණු දී ගන්න ක්‍රමයක් දන්නේ නැහැ. බොරු කියනවා. දැක්කා වගේ බොරු කියනවා. එහෙනම් මේ දවස්ටිකේ හරි පරිස්සමෙන් වැඩ කරන්න. තව ටික දවස් විභාගෙට තියෙන්නේ. සමහරු ළමයි මරවල පාඩම් කරගන්න. ඒක ගණන් උගන්න ක්‍රමය නෙමෙයි. මල්ල ගණන් 1000ක් විතර හදවන. සමහර දෙමාපිය කියන මරු සර් ගණන් 1000ක් හැදුවා. ගණන් 500ක් හැදුවා. එහෙම ඒ මරවල හදන්න එතකොට කොහෙන් හරි එක්ක ගණක් එනවා හදන්නේ. ඔළුවට යන්නේ නැහැ. අරක ළමයින්ට කටපාඩම් වෙන්නේ ඔළුවට යන්නේ නැහැ. මොකද්ද මේ ගණන් කියන්නේ? හරියට දක්ෂ ළමයා එක ගණන් ටික් ගාලා ක්‍රමය අල්ලගන්න. හරිද? එක ගානෙන් ඕන පැතර නමල ගාන හදා ගන්න දන්නවා. ඒක තමයි අපි උගන්වන්න ඕනේ. ඒක පුළුවන් ගණන් ගුරුවරයෙක්ට විතරයි. චිත්‍ර ගුරුවරයෙකුට එහෙම දැන් අපි ගණන්ම උගන්න ගණිතයේම මේවා වෙලා ඉන්න. තේරෙනවද? අපි දැන් චිත්‍ර ගුරුවරුන්ට ගණන් උගන්න බෑ කියනවා නෙමෙයි. දැන් චිත්‍ර ගුරුවරු අල්ලන්නේ චිත්‍ර පේපරනේ. තේරෙනවද? ගණන් උගන්න පුළුවන්. බුද්ධාගම ගුරුවරයා අල්ලන්නේ බුද්ධාගම පේපර එක. සිංහල ගුරුවරයා අල්ලන්නේ සිංහල පේපර එක. දැන් මට සිංහල උගන්න බෑ. උගන්න පුළුවන් සාර්ථකනේ. මට බුද්ධාගම උගන්නන්න බෑ. ඉගෙනවට සාර්ථකනේ. ඒ හින්දා ගණන් උගන්නපු නැති කෙනෙක්ගෙන් පේපර් උත්තර ගන්න විසඳුම් විභාගෙ ලියන ක්‍රම අහන්න යන්න එපා මේ දවස් ටිකේ. ගොඩක් අය අසරණ වෙනවා. සමහරු දෙමාපියෝ රවට්ටලා සල්ලි ගන්නවා විතරයි අවසානට ලැබිච්ච දෙයක් නැහැ. හරි? රයිට්. මෙන්න. ප්‍රශ්න අංක 9. මෙහෙම එකක් තියෙනවා. මේවට කියන්නේ කේන්ද්‍රක ඛණ්ඩ. මෙන්න කේන්ද්‍රක ඛණ්ඩයක් තියෙනවා. මෙතන අංශක 45යි. මේකේ අරය r. හරි. තව කේන්ද්‍රක ඛණ්ඩයක් තියෙනවා. අංශක 90ක් කියන්නේ වෘතයෙන් 4 එක. මෙතන අරය 7යි. හරිද? දැන් මොකද්ද මේ කියන්නේ? මෙතන මේ කේන්ද්‍රක ඛණ්ඩේ මේකේ චාපදිග සමානයි. චාපදිග
චාපදිග කියන්නේ මේ රවුම් කෑල්ලනේ. මේකේ මේ රවුම් කෑල්ල දිග මේක තමයි චාපදිග. හරිද? මේකේ මේ රවුම් කෑල්ල චාපදිග වල දෙක සමානයි. හරිද? එහෙනම් මේ ආර්ගේ උත්තරේ අහනවා. එහෙමනේ කියන්නේ. චාපදිග වල සමාන නම් ආ. එහෙනම් මම මෙහෙම කරනවා. මෙන්න මේ චාපදිගට මම සූත්‍රය දෙනවා. චාපදිග හොයන සූත්‍රය 25R. වෘත්තයක වටේ දිගන චාපදිග හොයන සූත්‍රය ගන්න. 25R දාලා මෙතන අංශක 45ක් කියන්නේ සම්පූර්ණ වෘතයෙන් අටෙන් එකක්. ඔන්න එහෙනම් මේ තියෙන්නේ 25R ගෙන් අටෙන් එකක්. මෙතන තියෙන්නේ 25R ගෙන් කොච්චරද? අංශක 90ක් කියන්නේ හතරෙන් එකක්. ඔන්න මෙතන චාපදිග මේ ලියුවේ. මේ චාපදිගට සූත්‍රේ මේ ලියුවේ. චාපදිග වල දෙක සමානයි කියන්නේ මේ දෙක මැදින් සමානද? චාපදිග සමානයි. මේකේ චාපෙට මේකේ චාපෙ සමානයි. මේකට මේක සමානයි. දැන් අපි මේ දෙකේ ඉලක්කම් මේකට ආදේශ කරමු. 2 5 කියන්නේ 7න් 22යි. R R කියන්නේ මේකේ අරයට තියෙන කැපිටල් R අකුර. 8න් 1යි. සමානයි. 2 5 7න් 22යි. මේකේ R නම් 7යි. මෙතන 4න් 1යි. දැන් ඔයාලා මෙහෙම දෙයක් දන්නවද? සමාන ලකුණ තියෙනවානේ. සමීකරණයක දෙපැත්තේ එක වගේ තිබ්බොත් කපල අයින් කරහැ. සමීකරණයක දෙපැත්තේම එක වගේ තිබ්බොත් 7න් 22ට 7න් 22 කැපුවා. ඉස්සරහා තියෙන මේ දෙකට මෙතන ඉස්සරහා දෙක කැපුවා. හරි. දැන් මම ඊතර දාන්නද? දැන් මේ පැත්ත ඊතර වෙන්නේ R වැඩි කිරීම 8න් 1. මම මෙහෙ ලියන්නම්. R වැඩි කිරීම 8න් 1. සමානයි. එහා පැත්ත ඊතර වෙන්නේ 7 වැඩි කිරීම 4න්. ඔන්නෝම ඉතුරු වෙනවා. හරිද? රයිට්. දැන් මම මේ 8n 1යි 4n 1යි නැති කර ගන්නවා. හරි? 8n 1යි 4n 1යි නැති කර ගන්නවා මෙන්න මෙහෙම. මේ පැත්තේ තියෙන්නේ R වැඩි කිරීම 8n 1නේ. මේ පැත්තේ තියෙන්නේ 7 වැඩි කිරීම 4n 1නේ. මම මේ 8යි 4යි දෙන්නම අයින් වෙන්න දෙපැත්තම 8න් ගුණ කරනවා. දෙපැත්තම 8න් ගුණ කරනවා. බලන්න. 8න් ගුණ කරාම මේ 8ට මේ 4 කැපිලා මෙතන යනවා 2ක්. මේ 8ට මේ 8 කැපෙනවා. R වැඩි කිරීම 1 කියන්නේ R 7 වරක් 2. මෙතන 1 වැඩක් නැහැ 4ක් 1 7යි. 7 වරක් 2 14යි. එහෙනම් උත්තරේ R ගේ සෙන්ටිමීටර 14යි. මෙන්න මේ R ගේ උත්තරේ 14යි. මේක හොඳ ගානක්. කෙටි පේපර් එකට සාමාන්‍යයෙන් මෙච්චර ලොකු ගණන් දෙන්නෙත් නැහැ. අන්න මේක කෙටි පේපර් එකට තියෙන හොඳ ගාණක්. හරිද? ඕනම් හදලා තියාගන්න. මේක මම තෝරගත්තේ ඒකයි. චාපදිග වල දෙක සමානයි. මේක සුළු කරලා කපල කපල ගත්තාම R තනි කරපුවාම R 14. හරි? මේන එක අවසාන ගාන. රයිට් අපි ඉක්මනට හදමු. දැන් තව ගණන් අපිට 10 තියෙන්නේ මේ 10න් පස්සේ. අපි වැඩි ඉවර කරනවා. හරි? ඉක්මනට හදමු. මොන හරි උදව්වක් ගන්න විභාගෙට. හරිද? අපි ආපහු ලබන සතියෙන් ආයෙත් අලුත් කෙටි ප්‍රශ්න හදනවා සෙට් එකක් හොඳ ගණන් දෙකක් මෙන්න 10 වෙනි ගාන මෙන්න මේ ගණන් වල තියෙන පොඩි පොඩි දේවල් ටික අල්ල ගන්නවා එතකොට මේ ගාන දැක්කහම ඔයාලට සමහර දේවල් මතක් වෙනවා tagවල මේ ගාන දැක්කහම උත්තරේ මතක් වෙනවා මේ බලන්නකෝ මෙතන 240යි ඔයාලා දන්නවද මෙහෙම වෘතයක මෙන්න මෙහෙම කෝණයක් ආවා මෙතන 240නේ මේ කෝණෙන් භාගයක් තමයි මෙතනදී මෙයාගෙන් භාගයක් මෙතන තියෙනවා 240 න් භාගය 120යි එහෙනම් මෙතන 240 නම් එයාගෙන් භාගය මෙතන 120යි ඕක ඔළුවේ තියාගන්න මෙහෙම රූපයක් දැක්කම මේ ලොකු කෝණෙන් භාගය මෙතන තියෙනවා 120යි අය මේක දන්නවද මෙන්න මෙයාගෙන් භාගය තිත තියෙන්නේ මෙයාගෙන් භාගය තමයි උඩ තියෙන්නේ මෙයාගෙන් භාගයක් තමයි උඩ තියෙන්නේ එහෙනම් මෙතන 220 නම් මේ රවුමම 360යිනේ 360 න් 220ක් අඩු වුණා 240ක් අඩු වුණාම මෙතන 120යි මේ 120 න් භාගෙ මෙතන 60 රයිට් මෙන්න අහන උත්තර දෙක එකට අහනවා ABC කෝණය ABC කියන්නේ මෙතන B ගාව උත්තරේ 120යි බලන්න මෙහෙම ආද කියන දෙකට අහනවා ADC උඩ මුදුන අංශක 60
මේ මෙතන තමා D තියෙන්නේ අංශක 60යි එන 120 තිබ්බොත් එක ලකුණයි 60 තිබ්බොත් තව ලකුණයි මේ රූපය ඇතුලේ 120 දැම්මත් ලකුණ තියෙනවා රූපය ඇතුලේ 60 දැම්මත් ලකුණ තියෙනවා හරි රයිට් ඔන්න ඒ ගණන් 10 හරි දැන් යන්නේ ඊළඟ ගණන් පහට 11 12 13 14 15 හරි එක මඩ හදමු දැන් ඒවා හොඳයි අපේ ළමයි සෙට් එකේ ඉන්නවා මෙන්න ඊළඟ ගණන් පහ ගොඩක් අය මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ළමයි ඉන්නවා හොඳයි ඉගෙන ගන්න ළමයා යාළුවා දිහා බල බල ඉන්න තමන් වැඩේ කරගන්න මෙන්න ඊළඟ ගණන් පහ මේක 2019 ඕ ලෙවල් පේපර් එකෙන් තෝරගත්ත ගණන් පහක් මේකෙත් සමහර දේවල් තියෙනවා කියලා දැනෙන හරි හදමු ඉක්මනට වෙලා බලනවා වලට හම්බෙන්නේ විනාඩි 5යි දැන් 10:58යි 10යි නෙමෙයි 11:03 වෙද්දි ඉවර කරා හරිනේ 11:03 වෙනකොට වැඩේ ඉවර කරන්න ඉරුෂ දීෂා 11:03 හරිනාමේ ෂා රයිට් වැඩේ ඉක්මනට ඉවර කරමු මෙහෙනින් වහන්සලා ඉන්නවනේ ඇහැරලා මන්ට හදමු අපි 12 11 12 13 14 15 අද ගණන් 20ක් හදනවා ඒ 20ම ඕ ලෙවල් පේපර් වලින් තෝරගත්ත ගණන් 20ක් කොහොම හරි ඉන්න ඇහැරලා හෙට නිවාඩු ඉස්කෝලේ නිවාඩු ප්‍රශ්නයක් නැහැ හෙටියට මේ මාසේ උපරිම මහන්සි වෙන්න පාඩම් කරන්න හරි මේ දවස් ටිකේ කට්ටක් ඇවොත් ජීවිතේ අනාගතේ සතුටින් ඉන්න පුළුවන් මේ දවස්වල ඉක්මනට නිදාගත්තොත් වයසට ගියාම හැමදාම හැරලා ඉන්න වෙයි ඇයි මේ දවස්වල නිදාගත්තොත් වයසට ගියාම හැරලා ඉන්න වයසට ගියාම කියන්නේ ජීවිතේ මැදි වයසේ හැරලා අවුරුදු 30 40 කාලේ නිදා ගන්න හම්බ වෙන්නේ සල්ලි හොයන්න හැරලා ඉන්නවා දුක් විඳින්න දැන් හොඳට ඉගෙන ගන්න දුකක් නොවිද පස්සේ සැපට ජීවත් වෙන්න පුළුවන් එහෙනම් නිදා ගන්න එපා මෙහෙන් වාසෙලා සැතපෙන්න එපා අපිට වැඩේ කරමු අපි ඇහැරලා ඉන්න මෙන්න ගණන් ටික 11 12 13 වට ප්‍රස්ථාර වෘතයක කෝණ සම්භාවිතාව ශීඝ්‍රතාවයේ සමාන්තර ආශ්‍රය ඔය අන්තිම ගානේ නිකන් කෝණමානයක් තියලා මැනලා බලන්න ගමන්නේ උත්තර දාන්න අඩි රූලෙන් මැනලා හරි ගමන්නේ උත්තර පුළුවන් නම් ගන්න තාරුක දිනුෂ ඉවරයි විනාඩියයි ගියේ එකණෙක් ඉවරයි ඔයාලට හම්බ වෙන විනාඩි 5යි අපි මේ ගණන් 5 හදුවා ඊළඟ 5 හදුවා ඉවරයි 11යි කාල වෙද්දී අපි ඉවර කරමුනේ විනුක කාලේ මිනිගු ඉවර කරාද මම දැක්කේ නෑ වෙස්සි නෙත්මි කෞශල්‍යය ඉන්නවා අය කවුද ඉන්නේ අස්මිනි එතකොට නිලක්න ආවිල්ලා ජනිදු පසින්දු සශිනි අපි දැන් ගන්න 10ක් හැදුවා නේ නිලක්න මේ යන්නේ 11 12 13 14 15 තව ගණන් පහකුත් තියෙනවා ඔක්කොම 20ක් අද හදනවා මේකේ PDF එක ඕන කට්ටිය ඉල්ලන්න සමහර ළමයි මේක තියාගෙන ආයෙ හදලා බලනවා ඒ කරලා බලනවා එහෙම අයත් ඉන්නවා හරි ඔයාලා කඩෙන් O level pass papers පොත් ගන්න යන්න එපා මට ඕන නම් කියන්න මෙන්න මේක මට කියන්න ඕනෙත් නෑ දැන් download කරලා ගන්න පුළුවන් අනම්මනම් ඔයාලා දන්නවා හරි කඩෙන් ගන්න යන්න එපා මේක අපරාධ සල්ලි මගෙන් ඉල්ලුවොත් මම අවුරුදු ඕන ගානක O level papers ටික ඉවරනවා හරි වෙලාව විනාඩි 2ක් ඉවරයි තව විනාඩි 3ක් දෙන්න 7-8 දිනක් ඉවර කරා
ඉවර කරලා දන්නේ වගේ හොරා වගේ ඉන්න ළමයි තින්නා පොඩි මැසේජ් එකක් දාන්න කම්මැලි කම ඉවරයි කියලා. එහෙම අයත් දාන්න ඔය ඉන්නතට. අලුතෙන් හරි මට නමක් කියන්න පුළුවන් නම් මෙන්න මෙයා ඉවරයි කියලා. අලුත් නමක් නේ. කවීෂ දේවුනි ඉවරයි. සචිනී ඉවරයි. සචිනි තරුෂ රණසිංහ ඉවරයි ආයෙන්න ඔයනි අලුත් නම් ටිකක් තව කවද ඉන්නේ අලුතේ හදලා කියන්නේ ආවෙන්නේ ජනෝද්‍යා තේජානි අධිකාරී නම් කොහොමද කියන්නේ අධිකාරී ඉන්නවනේ හැමතිස්සෙම අලුත් නම තව විනාඩි දෙකක් තියෙනවා අනදින නිශාලා තමන්ගේ නම කියුවේ නේද net mini moksha හැදුවා කියලා දැන් තමන්ගේ නමත් කියලා දැන් ගෙදරටත් ආඩම්බරයිනේ පොඩ්ඩක් නිකන් නේ ආ මෙහෙණින් වහන්සේලා ඉවරයි අද මෙහෙණින් වහන්සේලා දෙනම ඉන්නව නේද නදුන් ඉවරයි හරි අන්තිම විනාඩිය යන්නේ ඉක්මනට හදන්න මෙන්න අවසාන විනාඩිය අවසාන තප්පර ගාන යන්නේ වෙලා යනවා ඉක්මනට 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 යනවා ඉක්මනට හදන්න වට ප්‍රස්ථාරයකින් පටන් ගන්න තියෙන්නේ ඉක්මනට හදන්න වට ප්‍රස්ථාරයක් ආවොත් අග්ගල මැද කෝණ බලන්න වට ප්‍රස්ථාරයක් ආවොත් මැද්දේ කෝණ තමයි වටිනම කොටස නේ හරි මෙන්න අන්තිම තප්පර ටික මැද කෝණේ බලන්න වට ප්‍රස්ථාරයක් ආවොත් චිත්‍ර නැටුම් රයිට් ඇති වෙලාව අපි ගණන් පහ හදමු අපිට තව ගණන් 10යි තියෙන්නේ හදන්න මේ පහයි තව පහයි හරි මෙන්න වට ප්‍රස්ථාර ගාන වට ප්‍රස්ථාර ගානක් අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ඒ කිති ප්‍රශ්නයක් හරි මේ වගේ පොඩි දෙයක් බලා ගන්නකො වට ප්‍රස්ථාර ගානක් ආවොත් මේ මැද කෝණ ටික තමයි මෙතන වැදගත් වෙන්නේ මැද්දේ කෝණ මැද ඔක්කොම කෝණ 360යි 360 න් මෙයා 210 යි මෙයා 90 210 යි 90 යි එකතු වුණාම 300 මේ දෙන්න 300 නම් ඉතින් මෙතන 60යි මෙතන 60යි ඒක තේරෙනවද මේ දෙන්න 300 නම් මෙතන 60යි රයිට් මෙන්න එක්තරා පාසලක චිත්‍ර නටුම් සංගීත කට්ටිය තමයි මේ ඉන්නේ සංගීතයේ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 45යි මෙන්න මෙතන ළමයි 45ක් ඉන්නේ ලේසිම ලේසි මෙතන ළමයි 45ක් ඉන්නේ මේ බලන්නකො දැන් කරන වැඩේ එහෙනම් අපෙන් අහනෝ නැටුම් කරන අය නේද අහන්නේ නැටුම් කරන ශිෂ්‍ය අය අහන්න හරි ළමයි මේ මේ වට කෙටි ප්‍රශ්නයක් ආවොත් ගොඩක් මේක ලේසි වෙන්න දෙන්න දැන් මෙතන මේ මේ සංගීතයේ අංශක 90නේ අංශක 90ේ කොටසේ ඉන්නවා ළමයි 45 දෙනෙක් අංශක 90ේ කොටසේ ළමයි හොඳට හිතලා මේ ඔළුවට ගන්නකො අංශක 90ෙන් ළමයි 45ක් කියන්නේ අංශක ගානෙන් භාගයක්ම ළමයි නේද මේ අංශක 90ෙන් භාගයක් ඉන්නේ ළමයි ඔය අංශක ගානයි ළමයි ගානයි සම්බන්ධයක් තියෙනවා අංශක 90ෙන් භාගයක් 45 කියන භාගයක් 90ෙන් භාගයක් ඉන්නේ ළමයි ඒක තමයි සම්බන්ධය කෝණෙන් භාගයයි ළමයි ගාන එහෙනම් ඉතින් මෙතන අංශක 60යි නං අංශක 60යි නං ඒකෙන් භාගෙ ළමයි 30ක් ඉන්නේ කොහෙන් භාගෙ එහෙම හිතලා ගන්න මෙතන 210 නම් 105ක් ළමයි ඉන්නවා අංශක 90 කොටසේ 45ක් ඉන්නවා නම් මෙතන අංශක 60 කොටසේ 30ක් ඉන්නවනේ භාගයක් කොහෙන් භාගයක් ඉන්නවා ළමයි ගා කොහෙත් එක්ක කට්ටිය ගන්න සම්බන්ධ දැන් හිත මෙහෙම මෙහෙම තිබ්බා කියලා
අංශක 90යි ළමයිත් 90ක් කියන. අංශකත් 90යි ළමයිත් 90යි නම් අංශක ගානයි ළමයි ගානයි සමාන නේද? 60 නම් 60ක් ඉන්නවනේ ඒ වගේ. දැන් මෙතන අංශක ගානෙන් භාගයයි. 60ෙන් භාගය නම් මෙතන 30ක් ඉන්නවනේ. අපෙන් අහන්නේ කොතනද? නැටුම් 30යි. නැටුම් නටනාය 30ක් ඉන්නවා. රයිට්. මෙන්න 12 වෙනි ගානට යනවා. 12 ඇවිල්ලා 12ත් ඇවිල්ලා මෙන්න මෙහෙම රවුමක් සම්බන්ධ ගානක් නේ. කේන්ද්‍රය හරහා මෙන්න මෙහෙම ඉදි දෙකක් ආවොත් දන්න අය දන්නවා මේ දෙක සමානයි කියලා. කේන්ද්‍රයෙන් මෙහෙම දෙකක් ආවොත් මේ දෙක සමානයි අරය අරය මෙහෙම ඉරක් තිබිලා මෙතන 55 නක් දන්න අය දන්නවා මෙතනත් 55යි කියලා. මේ කෝණේ සමානයි මේ දෙක සමානයි. එතකොට දන්න කට්ටිය දන්නවා මේ තුනම 180යි 180න් 55යි 55යි 110යි නම් මෙතන 70යි. එතකොට දන්න අය දන්නවා මෙතන 70 නම් මෙතන 35යි කියලා. මේකෙන් භාගෙ මේක කියලා. එහෙනම් උත්තරේ x 35යි. බලන්න දන්න කටේ දන්නවද කියලා. හරි 35යි. ආපරි පැහැදිලිනේ. මේ ඉර දෙක සමානයි අරේවල් දෙකක් 55යි නම් 55යි. මේ ත්‍රිකෝණයෙන් 180 වෙන්න මෙතන 70යි. මෙයාගෙන් භාගෙ තමයි මෙයා. කේන්ද්‍රයෙන් භාගෙ පරිධියමත්. රයිට්. 13 වෙනි ප්‍රශ්නය. හරි. අරින්න එපා ළමයි කොහොම හරි ෆේල් නම් වෙන්න එපා. හරිද? ෆේල් වෙන්නෙත් නෑ සාමාන්‍යයෙන්. හරි. කොහොම හරි වැඩේ කොට දාගන්න. ලේසියි ඔළුවට දාගන්න. පොඩි කාලේ ඉඳන් අපි හිතන්නේ නැති ක්‍රම තියෙනවා. හරි ගුරුරෙක් අහුණා නම් ඔයාලා ගොඩ යනවා අනිවාර්ය. හරි. මෙන්න 13. මල්ලක වීදුරු බෝල 35ක් තියෙනවා. එයින් කිසියම් සංඛ්‍යාවක් සුදුළු අය කිසියම් සංඛ්‍යාවක් ඉතුරු ඒවා කළු පාට. හරිද? අපිට කියනවා මෙම මල්ලෙන් අහඹු ලෙසගත් වීදුරු බෝලයක් කළු පැහැවීම කළු පැහැවීමේ සම්භාවිතාව 7/5යි. එහෙනම් කළු බෝල ගාන හන්නේ ළමයි. ඔක්කොම බෝල 35ක් තියෙනවා. 35න් කළු පාට බෝල සම්භාවිතාව 7/5යි. 35න් 7/5ක් තියෙන්නේ කළු බෝල කියලා කියන්නේ. 35න් 7/5ක් කළු බෝල. කොහොමද 35න් 7/5ක් හොයන්නේ? 35 ලිව්වා 35න් 7/5ක් කළු බෝල. 35ට 7 කැපුණා 4ක් 5යි. 35ට 5ක් 5 උත්තරේ 25යි. කළු බෝල 25යි. හරි. මේවට ගණන් මොනද නැහැ පොඩි උගෙන් අහුණන් ඒත් කියනවා. ඔක්කොම බෝල 35ක් තිබ්බ කළු 7/5 ඉඳන් කළු බෝල ගාන කීයද? හරි. මෙන්න 14. හරි මෙන්න 14 මිනිත්තුවට ලීටර 60ක් මිනිත්තුවට ඒ කියන්නේ විනාඩියට ලීටර 60ක් යනවා එක මිනිත් දැන් මේවා හිතලා හදන්න පුළුවන් හිතලා හදන්න එක මිනිත්තුවට ලීටර 60ක් එහෙනම් මිනිත්තු දෙකට 120යි 3ට මිනිත්තු 3ට 180යි එහෙනම් 420ක් පිරෙන්න මිනිත්තු කීයක් යනවද 420ක ටැංකියක් පිරෙන්න මිනිත්තු කීයක් යනවද? 1 මිනිත්තුවට 60යි. ඔහම ගණන් කරන් ගණන් කරගෙන ඒත් උත්තරේ ගන්න පුළුවන්. 60යි 2කට 120ක් 2යි 180ක් 3යි 240ක් 4යි 300ක් 5යි 360ක් 6යි 420ක් 7යි. දැන් උත්තරේ ගන්න 420 60ෙන් බෙදනවා. මිනිත්තුවට 60යි නම් 420 60 ඒවා තිනවා 7ක් කියන්නේ. මිනිත්තු 7යි උත්තරේ. 420 බෙදීම 60 ලියුවනම් 1 ලකුණයි. මොන ලෝකෙන් හරි මනෝමෙන් හරි මිනිත්තු 7 ගත්තනම් ලකුණු දෙකම තියෙනවා. රයිට්. අන්තිම ප්‍රශ්න. හරිනේ මට මග ඇරුණේ නැහනේ. 15. අපිට ගණන් 5යි තියෙන්නේ. ඇහැරලා ඉන්න කොහම හරි. ළමයි මේ බලන්නකෝ. මේ වගේ ගානක් ඔය හරි වැරදි දාන්න ගානක් ආවොත් නම් වැඩේ අතරින්න එපා වරද්ද ගන්නත් එපා. හරි. මෙහෙම හරි වැරදි දාන්න ගානක් ආවොත් නම් වරද්ද ගන්න එපා මේක. හරිද? බලනකො අපිට නිකන් ඇහැට බලලා බැලූ බැලමට උත්තර ගන්නත් පුළුවන්. බැලූ බැලමට එහෙන් බලලා එහෙන් තමයි. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයිලු භාගයයි ABCD සමාන්තර ආශ්‍රය. බලන්න ළමයි අපිට ඇහැට පේන්නේ නැද්ද කියලා? ABC ත්‍රිකෝණය කියලා කියන්නේ නැහැ. ABC කොයි ත්‍රිකෝණය? ABD නේ.
एबीडी त्रिकोण एबीडी की लगे मेन मे त्रिकोण मम्मे पाट कर लगे मे त्रिकोण एबीसीडी समांतराश्रय भाग मेघ हरदे वरदे नहीं मगे रूप मेहम समांतराश्रय मेदिंग संपूर्ण समांतराश्रय भाग्य मेघ हरि भाग्योण समांतराश्रय भाग्य डीबी विकर्ण एडीसी समच्छेद कर्ण तेरन वे बल्ड कुलम डीबी विकर्ण मे मेदिंग इग्घलती मे मेदिंग इग्घप हिंद एडीसी कोने एडीसी मे मे लोक कोण तीन लोक कोण मे इगप मे मे विकर्ण समच्छेद की मिथन सामन बेदन देखें मे इंद मे मेद इंद मिथन कोने सामन दिखट बेदन बाण सामन इवेट पेन सर मे दिख वाला मम्मी खतरे दिखा तीन सामन इवे पेन मग रूप सामन इवे पेन मैं विनम लुक्ला मे लुक्ला सामन इवे पेन अरे मे बल मम्मी का सामांतराश्रय मेहम अदीना मेहम अदीन अद्दीक लुक मेहम मेदिंग इराग्रह दम इराग्रह बल मिथन सामन वगे पेन मेकाय मेकाय मे दिख सामन वगे पेन नैने मिथन कोने पोड़ी मिथन कोने लुक इवे पेन पेन मिथन पोड़ी मिथन लुक मे दिख सामन समेद मेक गेह मे दिख सामन विन्ने अरे समचतुराश्रयाकना समचतुराश्रयाकना मेहम गेह मे दिख सामन समचतुराश्रयाकना सामन दिगने देवनी कथा वेरद हरि वेरद दिखम अंतिम गणम पहाट गिया राइट मेन अंतिम गणम पहा अंतिम गणम पा राइट मैं तीन गणम पा उन्ना परिमिति बदु वर्गपाले आयत उर्त वाला कोण पुलक अद मेन मगे वेला पटंग गण अभी विनाडे पहा युवार लेबेने एकोलहाय पहाल वाय एकोलहाय विस्सेवे दिवर कर अभी एकोलहाय तिहे वेदी पांतिया तिवर कर मुकोमा हरी हरी एक मंटे एक मंटे इवर कर विनाडी पहाट को हमारे में इवर कर बला हरी ससिंधु निम्न දාසේ දාත 18 19 ආදායම් බදු මතකනේ ලක්ෂ 8න් ලක්ෂ 5ක් නිදහස් කරන අයින් කරනවා ඊටු ටිකට තමා 100ට 4ක බද්දක් කොහොමවම යන්නේ හරි සිට්මි तरुष रण सिंह विहंगिका
ඉක්මනට හදමු. කොහොම හරි හරලා ඉන්න. එදා ගන්න එපා. චුට්ටක් හරි පෑනක් අරන් මේක කුරුටු ගන්න. පොඩ්ඩක් හරි හදන්න. මේක දිහා බලන් ඉන්නේ නැතුව හදලා මහන්සි වෙන්න. කොහොම හරි හිතන්න තව විභාගයට චුට්ට 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 දවස් ලඟ වෙනවා. කොහොම හරි මම මේක ගොඩ දා ගන්න ඕන. අවුරුදු 11ක් ඉස්කෝලේ ගිහිල්ලා මෙතනින් වැටෙන්න බෑ කියලා කොහොම හරි හදන්න මේක. හරි. මහන්සි වෙමු කොහොම හරි. තාරක දිනස ඉවරයි. තව ඉවරයි ඉන්නවද? එක්කෙනෙක් ඉවරයි. ආ විනෝක සූර්ය ආරච්චි ඉවරයි. සුපුරුදු පරිදි දෙන්න ඉවරයි. තව ඉන්නවනම් අලුත් මූණු ඉන්නවනම් නිලක්නා. ඉවරයිලු ජනිදු අධිකාරි. ඉවරයි. වෙලාව යනවා ටික 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 ඉක්මන්ඩ ඉක්මන්ඩ යනවා. මම වෙලාව කිව්වද මට මතකත් නෑ. කොහොම හරි විනාඩියක් ඉවරයි වන්. අපි පටන් ගත්තේ 11යි දා මං කිව්වනේ. වෙලාව කිව්වනේ විනාඩියක් ගියා. මේ දෙවෙනි විනාඩිය යන්නේ තව විනාඩි 3යි තප්පර ගන්න. රයිට් වැඩි ඉක්මන්ඩ කරමු. 11යි 30 වෙනකොට ඉවර කරමුද? අපි ගිය අවුරුදු ළමයින්ට නම් 2021 ළමයින්ට නම් අපි රෑ 12 පහ වෙනකම් පන්ති කරා ළමයි ඇහැරලා හිටියා. කවුරුත් නිදාගත්තේ නෑ. ඔහොම ගිය අවුරුද්දේ අපි හිටියේ ඇහැරලා. නේ තරුෂ රණසිංහ. නෙත්මි කෞශල්‍යා. මට ඔය මේ ගණන් පහේ වැදගත්ම ගාන මොකක්ද නේද? අන්තිම ගාන 20 වෙනි ගාන. යහන්මි මට මෙතන වැදගත් වෙන්නේ 20 වෙනි ගාන. 20 හදපුවා ඉන්නවනම් අන්න 20 හරිනම් හොඳයි ඈ. හොඳ මොලකාරයෙක් නේ අශ්මිනි. හැදුවා. තව විනාඩි 2යි. මෙහෙනින් වහන්සේලා ඉවරයි. හරි. අධිකාරිත් ඉවරයි. ජනෝද්‍යා තේචානි ඉවරයිලු. තව විනාඩි 1යි තත්පර 30ක් විතර තියෙන්නේ. නිලක්න අනුපමා. විමාශා ඉන්නනේ විමාශා. බුද්ධිනි චමුදී සචින් දුලක්ෂි. තවත් විනාඩියයි. ඒ විනාඩියට ඉක්මනට ඉවර කරන්න නඳුන්. ශශි ප්‍රභා. හෙට එන්න අපේ පේපර් ක්ලාස් එක. මම හැබැයි හැමෝටම දාන්නේ නැහැ. මම පේපර් එක දාන්නේ අපේ ගෲප් එක විතරයි. තව අපේ ෆිසිකල් ක්ලාස් කරන ගෲප් වලට දානවා එච්චරයි. අමතරව මෙහෙන් එහෙම ආපු අය ඉන්නවනම් මට පොඩි මැසේජ් එකක් දාන්න. ඊටත් අපි රැය තියෙන පේපර් ක්ලාස් එකක්, අපේ ලොකු පේපර් ක්ලාස් එක. හෙට අපි ජ්‍යාමිතියේ පැත්ත එහෙම හදනවා. එතකොට මම ගණන් හදනවා කීපයක්. කට්ටිය අත ගහන්න ඇති කුලක අනම්මනම් පොඩ පොඩ පුරුදු කරනවා දැන්. හරි. රයිට්. මෙන්න වෙලාව ඉවරයි. මෙන්න අපි ගාන හදනවා. හරි. හරි දැන් නම් නිදිමතයි. තමා කරන්න දෙයක් නැහැ. හැරලා ඉන්න. හරිද? මටත් නිදිමතයි. අමාරුයි. ලයිට් දිහා බලාගෙන ගියාමත් හරි අමාරුයි. හැරි දෙනවා ඇස් දෙක. ඒත් අපි වැඩේ කරමු. කොහොමද කමන්නේ කට්ටක් කාගෙන යන්න නම් මේක. හරි. මෙන්න මේ කේන්ද්‍රක ඛණ්ඩයේ නැත්නම් මේ කේන්ද්‍රක ඛණ්ඩයක් සහ සමචතුරස්‍රයක්. මේවනෝ සමචතුරස්‍රයක් කියපු ගමන් මේ හතර පැත්තම සමාන කියලා දාගන්න. සමචතුරස්‍රයක්නේ.
හතයි 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 සමජාත රාෂ්ට්‍රය. ඊට පස්සේ මෙන්න මේකට මේ දෙන්න සමාන අරය අරය මෙයා හත නම් මෙයා හතයි හොමෝ. අපෙන් අහන්නේ මේ රූපේ පරිමිතිය. පරිමිතිය වටේම දිග හත 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 පරිමිතියට මෙන්න මේ ඡාප කොටස අහුවෙනවා. මේක ඡාපේ. මේ ඡාපේ දිග හොයාගන්න. මේ ඡාපේ වෘතයෙන් හතරෙන් එකක් 25r ගෙන් හතරෙන් එකක් දාලා මෙන්න මේ ඡාපේ දිග හොයන්න. 25 7න් 22යි. r 7යි 4න් 1යි. 7ට 7 කැපෙනවා. මේ දෙකට මේ හතර කැපෙනවා 2යි. ඒ දෙකට 22 11යි. 11යි ඡාප දිග. මෙයා හෙව්වනම් එක ලකුණක් තියෙනවා මෙන්න 11යි ඡාප දිග. දැන් පරිමිතියට ගන්න මෙන්න මේවා. පරිමිතියට ගන්න මේ ඡාප දිග 11 ගන්න. මේ හත ගන්නවා මේ හත ගන්නවා මේ හත ගන්නවා මේක ගන්නවා මෙයා පරිමිතියට අහු වෙන්නේ මැද ඉර පරිමිතියට එන්නේ හත 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 හතරක් හතර හත හත හතේ හතරක් 28යි අර ඡාප දිග 11යි 38යි 39යි පරිමිතිය බලන්න මේක ආවද කියන පරිමිතිය 39යි 39යි හරිනේ රයිට් මෙන්න प्रश्न अंक 17 प्रश्न अंक 17 හරි राइट මෙන්න තියෙන බදු लक्ष अटक बधु आदायम बधु आदायम बधु हदाने लक्ष पहाक निदहास कर मनुष्य के आदायम तीन लक्ष अटक आदायम तीन हर आदायम बधु हदन लक्ष पहाक इसल आयं कर लक्ष पहाक निदहास कर निदहास कर आयं कर मे लक्ष अटे लक्ष पहाक इसल मेन मेहम आडू कर මෙහෙම අඩු කරලා තිබ්බනම් ඔයාලා පේපර් එකේම එක ලකුණක් හරි ගත්ත හැකියි. ඉතින් මනෝමෙන් අඩු කරන්න යන්න එපා. මෙහෙම හරි අඩු කරලා පෙන්නන්න ලක්ෂ 3. ලක්ෂ 5ක් නිදහස්. නිදහස් කරලා ඉතිරි ඊළඟ ලක්ෂ 5ක් තව ලක්ෂ 5ක් විතර වෙන්නේ. මේක දිනා පළමු ලක්ෂ 5 නිදහස්. ඔන්න 5ක් නිදහස් කරා. ඊළඟ ලක්ෂ 5ට 100ට 4යි. තව ඊළඟට නව ලක්ෂ 5ක් තව විතර උන්නේ තව ලක්ෂ 3යි විතර උන්නේ. එහෙනම් ඒ ලක්ෂ 3 අරගෙන ඒ ලක්ෂ 3ට 100ට 4ක බද්දක් හොයන්න ඕන. 1 2 3 4 5. ඔය බිංදු ගණන් ගණන් කරලා බලන්න. බිංදුවයි 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 3 වරක් 4 12යි. රුපියල් 12000යි ආදායම් බද්ද. කවුරු හරි මේ ලක්ෂ 3 ගත්තා නම් 1 ලකුණක් තියෙනවා. නැත්තම් ලක්ෂ 3න් 100ට 4 ලිව්වා නම් 1 ලකුණක් තියෙනවා. 12000ව නම් ලකුණු දෙකම තියෙනවා. හරිද? පැහැදිලිනේ? මෙන්න 18 වෙනි ගාන හරිද බලා ගන්න 18 හරි රයිට් මෙන්න 18 වර්ගඵලය හොයන්න තියෙන රවුම් භාගයයි ත්‍රිකෝණය මෙතන ඕම ඉරක් ගහලා දෙනවා මේ ටික 7යි ඒ කියන්නේ මේ වෘතේ අරය 7යි අරය 7යි මෙතනත් 7යිනේ එහෙනම් මේකත් 7යි හරිද රයිට් එහෙනම් අපෙන් අහනවා මේ මුළු රූපයේ වර්ගඵලය මම ඉස්සලා මෙහෙම කරනවා මේ මේ රවුම් භාගයේ වර්ගඵලය ඉස්සලා හොයනවා රවුම් භාගයේ වර්ගඵලය 5r වර්ගය භාගයයි රවුම් භාගයේ වෘත භාගය 5r වර්ගයෙන් භාගය 5 කියන්නේ 7න් 22යි අරය 7යි r වර්ගය භාගය 7ට 7 කැපුණා භාගයට 22 11යි 77යි රවුම් භාගයේ වර්ගඵලය. ඔන්න ඒක හරි. මේක එක ලකුණක් හම්බෙන. ඊළඟට ත්‍රිකෝණේ වර්ගඵලය. ත්‍රිකෝණ දෙකක් වගේ මෙතන පෙවුනට අපි මේ දෙකම ගන්නේ ඔහොම එක ත්‍රිකෝණයක් කියලා. මේ මේ ලම්බ උස 7යි. මෙතන 7යි 7යි සම්පූර්ණ දිග 14. ඔහොම ගන්න. මේ ත්‍රිකෝණෙම එකපාරම වර්ගඵලය හොයනවා. ත්‍රිකෝණෙම එකපාරම හොයනවා මේ ත්‍රිකෝණ. ත්‍රිකෝණක වර්ගඵලය හොයන සූත්‍රය භාගයයි ආධාරකයයි ලම්බෝස ආධාරකේ මම ගන්නවා මෙන්න මේ සම්පූර්ණ දිග 14
සම්පූර්ණ මේ ත්‍රිකෝණේ මේ ලොකු ත්‍රිකෝණේ සම්පූර්ණ දිග 14යි. ලම්බ උස 7යි. මේ සම්පූර්ණ දිග 14යි 7යි. දැන් දෙකට 14 කැපෙනවා 7යි. අහිතනත් 77 නෑ 4ක් 7 49යි. දැන් මුළු වර්ගඵලය 77 එකතු කිරීම 49. 9 7 16 6 එකක් විතරයි 7 8 9 10 11 12 කියන්නේ 126යි වර්ග සංකේ. බලන්න ගාවද කියලා. 126යි වර්ගඵලය. හරි. මේකේ මේ 77ට එක ලකුණ. 49 ගත්තනම් 1යි. 126 කොහොම හරි ගත්තනම් ඒකට දෙකම තියෙනවා. 126 ගත්තනම් ලකුණු දෙකම තියෙනවා. මෙන්න 19 වෙනි ප්‍රශ්න. අන්තිම ප්‍රශ්න දෙකට යන්න හදන්නේ. හරි. බලමු ගොඩක් අය වරද්ද ගන්න ප්‍රශ්න දෙක. ලකුණු බලන්න කීයක් ගත්තද කියලා 40න් කීයක් ලකුණු දෙක දෙක දාලා තියාගන්න 40න් කීයක් ගත්තද බලන්න. හරි. මෙන්න 19 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්න කලින්. වෘතයක් තියෙනවා. හරිද? මෙතන කේන්ද්‍රය. මෙහෙම ඉරක් තියෙනවා මේ පැත්තට. මෙහෙම ඉරක් මේ පැත්තට තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මේ කෑලි දෙක සමානයි. මෙහෙම ඉරක් තියෙනවා. මෙතන කේන්ද්‍රය O. මේක B. මෙතන C. මෙතන A. හරි. මෙන්න උත්තරේ ගන්න හැටි. බලගන්න. මෙතන 50යි. හරි. ඔයාලා දන්නවද මෙන්න මෙහෙම එකක් වෘතයක. මේකට අපි කියන්නේ ජායක් කියලා. මේක ජායක්. මෙන්න කේන්ද්‍රය. කේන්ද්‍රය නම් මෙහෙම මෙහෙම සමාන. මේ ජායට මෙහෙම කේන්ද්‍රය මෙහෙම ඇද්දත් මේ දෙක සමාන නම් මෙතන 90. මේ මෙතන 90. නැත්නම් මෙතන 90. මේ තියෙන මේ ජාය මේ කෑඩ දෙක සමානයි කියන්නේ මෙතන 90. හරිද? ඊට පස්සේ ඔයාලා දන්නවා මෙහෙම එකක් වෘතයක. කේන්ද්‍රය ගාව මෙතන 50යි නะ. මෙන්න මෙහෙම આવොත් මෙතන 25යි. උඩ පැත්තට මෙහෙට ආවත් 25යි. ඇද වෙලා මෙහෙට ආවත් 25යි. මෙතන 50යි නะ. මෙන්න මෙතන 25. මෙන්න මෙයා 25යි. මේ මම පාට කරලා තියෙන මේ මෙතන කෝණේ 25යි. මෙයා 50 නම් එයාගෙන් භාගේ තමයි මෙයා 25යි. අපෙන් අහන්නේ OCB. OCB කෝණය කියන්නේ මේ දින චූටි ත්‍රිකෝණය OCB කියන්නේ මේ C ගාව කෝණය. C ගාව මේ චූටි ත්‍රිකෝණය ගන්නවම මෙතන 25යි මෙතන 90යි මේ තුන් දෙනා 180. එතකොට 25යි 90යි කීයද? 5යි 115යි. එහෙනම් 180ෙන් 115ක් අඩු වුණොත් එහෙම 5යි 6යි 65යි. බලන්න 65ක් ආවද කියලා. මෙන්න මෙතන 65යි. 65යි. අංශක 65යි. හරිනේ. මෙතන 50යි මෙතන 25යි. 50න් භාගේ මෙතන. මෙතන 90යි. මෙතන මේ චූටි ත්‍රිකෝණය ගත්තොත් 25යි 90යි මෙයා 65. හරි. රයිට්. මෙන්න අවසාන ප්‍රශ්න. මෙන්න අවසාන ප්‍රශ්නයට යන්න හදන්නේ. හරි. මේක තමයි මේකත් හොඳ ප්‍රශ්නයක්. මම මේ බලන් ඉන්නේ කාගෙද මේක හරියන්නේ කියලා. හරි. මෙන්න වෘතයක් තියෙනවා. මෙන්න තව වෘතයක් තියෙනවා. මෙතන 1 2 4 3 එළිය 5. මෙහෙම කොටුවක් ගහලා තියෙනවා. මෙතන A මෙයා B. අපෙන් අහන්නේ A' A'ට නැති මේලය B' B'ට නැති A'ටත් නැති B'ටත් නැති මේලය කියන්නේ සියලුම ටික. A'ටත් නැති B'ටත් නැති ඔක්කොම ටික අහනවා. හරි දැන් මම මෙහෙම ගන්න. එක පාරම මේක හිතා ගන්න බැරි නම් මම මෙහෙම වැඩක් කරනවා. ඉස්සෙල්ලා ගන්නවා මම මෙයා A'. ඔය හොඳට බලා ගන්න මේ එක පාරට අපිට හිතා ගන්න බැරි ගානක් આવොත් මොකද කරන්න කියලා. A- කියන්නේ A'ට නැති කියන එක. A'ට අයිති නැති ටික මම ඔක්කොම පාට කරනවා. හරිද? මම පාටක් අරගෙන A'ට අයිති නැති ටික පාට කරනවා. මෙන්න මේ තියෙන්නේ A රවුම. A'ට අයිති නැහැ කියලා කියන්නේ මේ A රවුමෙන් එළිය මම පාට කරනවා. ඔන්න මම මේ පාට කරන්නේ A'ට අයිති නැති කොටස.
හරිනේ ඒ කියන රවුමෙන් එළිය පාට කරමු පැහැදිලිද ඒ ඩෑෂ් මෙන්න ඒ කියන රවුම මම පාට කරනවා ඒ රවුමෙන් එළිය හැමතැනම පාට කරා හරි ඊට පස්සේ මම ගන්නවා අනිත් එක වෙන පාට B ඩෑෂ් B රවුමට නැති ඒවා B ට නැති හරිය පාට කරා මෙන්න B රවුම මේ තියෙන්නේ B කියන රවුම මම මේ B රවුමෙන් එළිය පාට කරනවා වෙන පාට මෙන්න මම B ඩෑෂ් පාට කරා ඔන්න මම B ඩෑෂ් B රවුමෙන් එළිය පාට කරා මෙහෙම 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 පාට කරා B ගෙන් එළිය දැන් පාට කරා ගොඩක් පාට කරානේ දැන් මේලේ කියන්නේ ළමයි සියලුම කියන එකනේ එහෙනම් දැන් මම පාට කරපු සියලුම කොටස් ටික ගන්නවා මේ මේලේ කියන්නේ සියලුම කියන එක ඡේදනයේ තිබ්බනම් පාට කරපු වගේ පොදු ටික මේලේ කියන්නේ ඒට නැති රතු පාටින් පාට කරපුවයි නිල් පාටින් පාට කරපුවයි සියලුම ටික ඒ කියන්නේ මේ මේ මැද කොටස හැර අනිත් සියලුම ටික පාට වුණානේ මේ මේ ටික හැමතැනම පාට වුණානේ පාට වුන්නේ නැති මැද මේ දෙන්න විතරයි අනිත් හැමතැනම මොනවා හරි පාටකින් පාට වෙලා තියෙනවා එහෙනම් මේකට එන උත්තර තමයි මේ පාට වුණ හැමතැනම A'යි B'යි මේලේ සියලුම මේ පාට කරපු හැමතැනම තියෙන ඉලක්කම් මෙතන තියෙනවා 4 4 මේ හරියේ තියෙනවා 3 එළියේ තියෙනවා 5 එහෙනම් මේකේ උත්තරේ A' මේලේ B' කියන්නේ 3 4 5 4 3 5 කොහොම හරි මාර්ලා හරි කමන්නේ මේ 3 එන්න ඕන මේ මේ 4 B'ට නැහැනේ මේ 3 A'ට නැහැ මේ A'ට නැතිවත් ගන්න කියනවනේ B'ට නැතිවත් ගන්න කියනවනේ එහෙනම් මේ 3 කියන ඉලක්කම A'ට නැහැනේ 4 B'ට නැහැ 5 දෙන්නටම නැහැ එහෙනම් A'ටත් නැති B'ටත් නැති දෙන ඔක්කොම ගත්තාම 3 4 5 3ම අහුවෙයි මේලේ කියන්නේ ඔක්කොම හරි රයිට් ඔන්නෝමයි මේක නම් මං හිතන්නේ ගොඩාක් හරියන ආයත කීප දෙනෙක් මේකත් හොඳ ගානක් මේක තිබ්බ හිතා ගන්න බැරි ගානක් ආවොත් මම පාඩ දෙකක් ගත්තා පාඩ කරලා බැලුවා හරි රයිට් එහෙනම් ගාන 20ක් හැදුවා හරිද ඕ ලෙවල් ගාන අපි ස්පීඩ් ටෙස්ට් 5 25 එදි ගණන් 25ක් හද කොහොම හරි ඒ 25ට මම මේ හතපු ගණන් අයින් කරනවා වෙන අලුත් ගණන් 25ක් අය ගන්නවා ඔහේ මොහොම අරන් ඔයාලට මේ පහුගිය ඕ ලෙවල් ගණන් ටිකත් හොඳටම පාඩම් කරවනවා මේ ස්පීඩ් ටෙස්ට් ක්ලාස් එකේ හරිනේ එතකොට ඔයාලට කොහෙන් ආවත් ඔයාගේ ඔළුවට වැටෙන්න ඕන මට මේ ගණන් මෙහෙම ආවොත් හදන්න පුළුවන් කියලා හරි කටපාඩම් නෙමේ ඔළුවට දාගන්න මේ ගණන් හදන ක්‍රමය එච්චරයි මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ලකුණු 40න් කීයක් ගත්තද 40න් කීයක් ගත්තද 40න් කීයක් ගත්තද 38යි නිලග්න නිලග්න පහුවෙලා නේද ආවේ මුලින් නම් හිටියද ආ දිගරම හිටියානේ 40න් 40යි විනුක සූර්යාරච්චි බෙනුෂ 35යි 10 ළමයි තියෙනවා අධිකාරී 37යි අවිනාත් තවවදී නදුන් 33යි අවීෂා දේවුනි 36යි රන තාරුක දිනුෂ 38යි එකක් වැරදි 37යි ජනෝද්යගේ හරි එහෙනම් ඇද්ද අපි අදට මේ අශ්මිනි 38යි තමලගෙන දැක්කේ නැහැ නදිරි නිශාලා 37යි අපි එහෙනම් හෙටය හම්බෙමු හෙට මම හෙට හදන පේපර එක මම දාන්නම් අද රෑ හරි හෙට උදේ අද රෑ නම් දැන් අමාරුයි වෙලා ගොඩක් ගිහිල්ලා නේ හරි මෙහෙණින් වහන්සේලා 32යි 30යි හොඳයි මෙහෙණින් වහන්සේලා දෙනම හරි එහෙනම් අපි හෙට රෑ හම්බෙමු හෙට රෑ හම්බෙමු හෙට අර පේපර එක හදන් එන්න හරියට අපි වැඩ ඉවර කරමු හරි හෙට ක්ලයින්ට් ගියොත් එහෙම නිලක්න හෙටත් රෑ 10 වෙන්න පුළුවන් රවුන්ඩ් එක කැපුවොත් කැපුවේ නැත්නම් අපි කලින් කරමු හරි එහෙනම් ආයිබෝ ආයිබෝ සර්